සත්ගුණය මුසුකොට දම්දිය පතුරවන සසුන්කෙත අස්වත්තන ජනනන්දන පින්කෙත ජනනන්දන ටීවී සාදෝ 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 උතුම් තිසරණ සරණ පාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම අරුණෝදය සදහම් සෙවන ඒ දහම් සාකච්ඡාවේ සාර්ථක හයවන අධීරය ඔබත් මාත් මේ මිලනට ඒකාත්මික වන්නේ ඒ වෙනුවෙන් වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය ප්‍රථම කොටම පිළිගනිමින් පාදුකර ශ්‍රී ජනන්දරා මහා විහාරස්ථානයේ විහාරාධිපති හික්කඩුව ලෞතුරු වරණ ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී විචිත්ත ධර්ම කතික හංවැල්ලේ මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේව අප ප්‍රථම කොටම සියලුම දෙනා සාදු නදින් නමස්කාර පූර්වක පිළිගමු සාදු 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 ඒ වගේම මාලේවන පාදුකර ශ්‍රී ජනන්දාරා මහා විහාරස්ථානයේ විහාරාධිකාරී සද්ධර්ම කීර්ති ශ්‍රී විභූෂණ මාලේවන සුදිර ස්වාමීන්ද්‍රයන් වහන්සේවත් ඉතාමත් ගෞරවයෙන් සියලුම දෙනා සාදු නදින් නමස්කාර පූර්වක පිළිගමු සාදු 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 ජනන්දන ටීවී යූටියුබ් නාලිකාව ඔස්සේ ශ්‍රී ජනන්දනාරාම ෆේස්බුක් පිටුව ඔස්සේ අප සමගින් ඒකාත්මික වන ඒ වගේම පාදුකඩ ශ්‍රී ජනන්දනාරාම මහා විහාරස්ථානය මේ උතුම් පින්බිමට පැමිණුණු පෙහෙවස් සමාදන් වුණු ඔබ සියලුම දෙනාට උතුම් තිසරණ සරණ ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාවත් පිළිගනු ලබනවා මේ සංසාර ගමනෙන් මිදෙන්නට අරුත් දැනගෙන බණපදයක් කියා දෙන්නට අපේ පිනට මේ උතුම් පුණ්‍ය භූමියේ මහා සංගරුවන වැඩවාසය කරනවා. එවන් ආකාරයෙන් මේ දේශනාවලට සම්බන්ධ වන සදැහැති ඔබට ඒ තිබෙන්නා වූ දහම් ගැටළු ඉදිරිපත් කරගනිමින් ඒ දහම් ගැටළු විසඳා ගනිමින් ඒ වෙනුවෙන් ඉඩහසර ලබා දෙමින් අරුණෝදය සදහම් සෙවර නමින් අපි සදහම් සාකච්ඡාවක් ආරම්භ කරන්නට යෙදුණා. බොහෝ දෙනෙක් ඉතාමත් සතුටින් අප සමගින් ඒ සම්බන්ධව විස්තර බෙදා හදා ගන්නවා ඔවුන්ට තිබෙන ගැටලු निराකරණය කරගනිමින් මේ ගමන් මඟ ගමන් කරන්නට අප සමගින් බොහෝ පිරිසක් අත්වල බැඳගෙන සිටිනවා අපි හාමුදුරනේ අපි මේට වැඩසටහන් කීපයකට පෙර අපි බෞද්ධයන් වශයෙන් කරන්නා වූ මේ පින්කම් සම්බන්ධව අපි කතා කරන්නට යෙදුණා මල් පූජා කිරීම පහන් පත්තු කිරීම හඳුන් කූරු පත්තු කිරීම ආදී කියන්නා වූ මේ පූජාවල් සම්බන්ධව මේ පින්කම් කරලා අපි කොහොමද නිවන් දකින්නේ මේ සසර මගින් මිදෙන්නට හරි අර්ථ දැනගෙන මේ පින්කම් කොහොමද කරන්න කියන කාරණාව මතක් කරා අපි හඳුන්නේ අද ආරම්භයක් වශයෙන් අපි බුදුන් වහන්සේ උදෙසා ඒ පූජාවන් ඉසිසිද්ධ කිරීමේදී සිසිල් පාන පූජා කරනවා ඒ වගේම අෂ්ඨ පාන පූජා කරනවා ගිලන් පස පූජා කරනවා අරුත් දැනගෙන සිසිල්පාන අෂ්ඨපාන ගිලන්පස වන්නා වූ මේ පූජාවන් ඉෂ්ට සිද්ධ කරලා මේ බුද්ධ ශාසනයක අපේ හඳුන්නේ නිවන් දකින්න මඟ හොයාගන්නේ කොහොමද වැඩමව වැඩමින මහා සංඝරත්නයේ අවසරයි අද දවසේ මේ දුවක් පුරපසලොස්සක පොය දවසේ පුදුම් සීනි සමාදානපත් වෙච්ච විභින්නක් පිරිස ඒ අනුමෝදය සදහම් මමෝට සහ සම්බන්ධී දායකවලුත් දැනදී අපේ ලැහැරු තුනන්නේ ඉදපත් කළ ගැටලුව කාටත් ඇහෙන්නට ඇති. දැන් අපි ඕක අපි පොඩි කාලේ හරි කරන තින්ගමක් පැම්පුම් කරනවා පොඩි කාලේ දෙල්ලම් කරන කාලෙත් ඕක බලන්න කොප්ප හදාගෙන ලොකු වෙලත් අපි ඕක කරනවා. සිසිල් පාන පූජ කරනවා, ගිලන් පස පූජ කරනවා, අටපැන් පූජ කරනවා, ඖෂධ පූජ කරනවා. මේ විදිහට දැන් ඕක මොකද බෞද්ධයේ කියන කෙනා ඥාන සම්ප්‍රයුක්ත කෙනෙක්. දැන් අපි පිළිමයකට දැන් ගොඩක් අය යෝජනා ගන්න අන්‍ය ආගමික ඒවා අපි මේ ආගමෙන් ඉන්න භෞතිකවාදී අදහස් ගන්න අය පිළිම වලට බැම් පූජ කළා වැඩක් තියෙනවා. ඒ කියන්නේ අපි මැටි ගොඩකට පූජා කළා වැඩක් තියෙනවා. ඔය විදිහට රුවන්වැලි සෑය පිළිගේ දැක්ක රුවන්වැලි සෑයට පූජා කරා ලොකු පහරක් ගහනවා. හැබැයි මේගොල්ලෝ දන්නේ නැහැ මේක අපි මේ කරන්නේ මොකද්ද. මේ ගරු වුණා පහර පූජාවක් කරන්නේ කියලා තේරෙන්නේ. ඊගොල්ලෝ මේ ලෝකෙට සිසිල දුන්නේ බුදුහාම අපි රත් වෙලා දෙවිදෙවි ඉන්නකොට කරුණා මෛත්‍රී සිසිල් ජලාශයන් අපිට විද්‍යාමාන කළේ විනහසක දහම
එනං අපි අද සිසිල් පාන පූජාවක් කරනවා නම් අපි නම් කරන්නේ උන්වහන්සේ මේ ලෝකෙට විද්‍යාමාන කළ අනි සිසිල් ගුණයට උපහාර පූජාවක් ඇත. මොකද බිඳුන්ගේ දහමක් නැති එක රත් වෙනවා. ඒකනේ එනං සිසිල් වූ ලයකින් සීලයකින් ඉන්නේ මෙන්න මේ දහම අවබෝධ කරගන්න. මෙන්න මේ ලෝකේ යථාර්ථය දැනගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්මසේ දැනගන්න. අන්නේ මේ දහම් මාර්ගයට පත් වෙච්ච කෙනාගේ ලය සිසිල් වෙනවා. අන්නේ ලය සිසිල් වෙනකොට එයාට දැනෙනවා අනේ මෙච්චර කල් මම මොකද්ද මේ අල්ලගෙන බදාගෙන හිර කරගෙන හිටියේ. ඒ හිඳන මේ තද වුනේ හිර වුනේ රක් වුනේ. එහෙනම් බුදු පියාණන් වහන්සේගේ බණ අහනකොට ඒ ආගම හා සංගරත්නේ මේ බණට කියනකොට අන්න ලය සිසිල් වෙන ප්‍රමාණ සිද්ධ වෙනවා. තමන්ගේ අවබෝධයේ මට්ටමට ලය සිසිල් වෙනවා. අන්නේ එතකොට තමන්ට තේරෙන නම් මෙන්න මේ සිසිල්ස ලබා දුන් බුදු පියාණන් වහන්සේ මම උපහාරයක් සිද්ධ කරනවා. මෙන්න මේ සිසිල් පාන පූජාව ප්‍රණීත පානක් වේවයි මේ ලෝකේ නියම ප්‍රණීතය දුන්නේ කවුද? රසාදර සබ්බ රසං ධම්ම රසං දිනා සියලු රසයන්ගෙන් ධර්මය තමයි රසම කියන්නේ. එහෙනම් අන්නේ රසයට කරන උපහාර පූජාවක් තමයි ප්‍රණීත පූජාව කියන්නේ. අෂ්ටපාන පූජාවත් එහෙමයි. අටපැන් පූජාවත් එහෙමයි. එහෙනම් මෙබඳු මේ සියලු පූජාව දැන් අෂ්ටපාන අපි පූජා කළ එක එක පාන වර්ග අටක් හදාගෙන ජම්මපා පිටිකේල් ඒ වගේ තියෙනවනේ එක එක කටුලෝ ඒ විදිහට තියෙනවා වර්ග අටක් අරගෙන. දැන් මේක පූජා කළා කියන ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මෙන්න මේ යථාර්ථය දන්නේ නැති නිසා. මේ ලෝකේ නියම පානය තමයි පානය කරනවා නම් අටක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ අට පානය කරගත්තොත් අන්‍යයන්ට නම් ඉත ගොඩ යන්න පුළුවන්. එහෙනම් බුදු පියාණන් වහන්සේලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නෙමෙයි. ඒ වදාලා වූ මේ අට පානය. නිසා ඒකට කරන ගරුපහාර පූජාවක් හැටියට තමයි අෂ්ටපාන පූජාව කරන්නේ. මොකද මේ ලෝකේ කාමයේ පානය කළා. තමයි ওই පාණේ භූතේ ගොඩගත්තේ. පාණේ කරන්න ගිහිල්ලා භූතයක් ගොඩදැක්කේ. ඒක තමයි ප්‍රාණ භූත කියලා කියන්නේ. මෙන්න මේ ලෝකේ අපි පංචකාමී සහිත රූපකාමී, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන්නේ ඔන්න ඔය කියන පාණයන් කාමේ කාමයෙන් පාණේ කරලා. භූතයක් ගොඩනගා. භූතයක් කියන්නේ බොරුවක්. මෙන්න මේක විදිහට සත්‍යය කියන්නේ භූතේ ගොඩනගපු ලෝකේ. මේ පංචකාමී පාණේ කරන්න ගියාට පස්සේ කාම පාණේ කරන්න ගියාට කාම ලෝකෙට උපදිට යනවා. රූපේ පාණේ කරන්න ගියා රූප ලෝකෙ උපදිට ගියා. අරූපේ පාණේ කරපු කෙනා අරූප ලෝකෙ උපදිට ගියා. අන්න බුදු පියාණන් වහන්සේගේ අට පාණේ ලෝකෙට තේරුම් ගත්ත කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් අරගෙන මේ ලෝකෙට ගෙදර වුණා. එහෙනම් බුදුනි අද අපි සිසිල් පැන් ටිකක් තියෙනවා නම් නිකන් කියලා හදන්නේ නැහැ. කියන්න ඕනි අදහසක් තියෙනවා, ගන්න ඕනි අදහසක් තියෙනවා. මොකද්ද අදහස? මේ ලෝකෙට සිසිල් වූ මధుර වූ මේ උතුම් මහා ගුණේ ලබා දුන්න. මේ ලෝක සත්‍යයේ දාහ ගිනි දුක් ගිනි නැති කළා. සිසිල් භාවය ලබා දුන්නේ මේ බුදු පියාණන් වහන්සේ. ඒ නාන්දර කරන ගරුකුරු පහර පූජාවක් හැටියටයි ඔය සිසිල් පාන පූජාව සිද්ධ කරන්නේ. ඒ වගේ තමයි මේ ලෝකෙට නියම ප්‍රණීතය ලබා දුන්නේ බුදු පියාණන් වහන්සේ. ශ්‍රී සද්ධර්මයේ නැමැති මහා ප්‍රණීතය ලබා දුන්නා. එහෙනම් අන්නේ ප්‍රණීතයට කරන මහා උපහාර පූජාවක් වෙන්නේ ප්‍රණීතමාන පූජාවක්. ඒ වගේම මම බුදු පියාණන් වහන්සේලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඇවිත් ශ්‍රී සද්ධර්මයේ ලෝකෙට විද්‍යාමාන කළා. එහෙනම් අන්නේක හරියට පාණය කරගත්තොත් නම් මේ භූතයෙන් අයින් වෙන්න පුළුවන්. එහෙනම් අන්නේ බුදු පියාණන් වහන්සේලා ලෝකෙට විද්‍යාමාන කරපු ඒ අෂ්ටපාණය අෂ්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයකට උපහාරයක් විදිහට අටපැන් පූජාව කරා. එහෙනම් බුදු දැනගෙන කරනකොට යා ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. දැන් නමෝ කියනකොට බුදුන් එකක් නමස්කාරය වෙනවා. අනිත් පැත්තෙන් නැමෙනවා. නමෝ භගවා නමෝ බුද්ධ නමෝ අරහං කියලා අපි කියනකොට ඒ ගුණයට නැමෙනවා කියන එකක් තියෙනවා. නම්මෙතාවයටපත් වෙනවා. අපි නමස්කාරයක් කරන ගමන් මේ ගුණයට නැමෙනවා. එහෙනම් අපිත් විතර නිකන් කැම පූජා කර කර නිකන් ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ලෝකයේ නියම සිසිල් බව ලැබෙන්නේ කොහෙන්ද? අන්න ඒක හොයා ගන්න ඕනේ. නියම ප්‍රණීතිය තියෙන්නේ කොහෙද? නියම අෂ්ටපාණිය තියෙන්නේ කොහෙද? පාණිය කරන්න සුදුසු පාණිය තියෙන්නේ කොහෙද? ඔන්න ඕක දැනගෙන තේරුම් අරගෙන කරගන්න ඕනේ. අන්න ඒක තේරුම් ගත්ත අය එක එක ක්‍රමවලින් පොදු පූජා කරනවා. ඔය අද මහා පූජාවන් අපි දැකලා තියෙන හොන්දර අපි මේ පන්සලේ ගොඩක් වෙලාවට මේ වගේ විශේෂ පූජාවක් සිද්ධ කරනවා. ඔය එකක්වත් අපි නිකන් වල්ලි වේන සමාරම් කියන්නේ නැති බොරුවට වල්ලි වේනම් කරනවා. කොහොම කියනවත් තියෙනවා. හැබැයි ඉතින් අපි කියලා දෙයම කළේ අපිට තේරෙන මට්ටමින් බුදු පියාණන් වහන්සේ මේ ලෝකෙට දීපු මේ මහා ශාන්තිය උපහාර පූජාවක්. අපි මේ සාකච්ඡා මාලාවේදී කතා කළ හඳුන් කූරු පූජාවක්, පහන් පූජාවක්, මල් පූජාවක් ඔය විදිහට ආපු සාකච්ඡාවක්. ඔය හැම පූජාවකම අර්ථයක් තියෙනවා. එනම් මෙන්න මේක තේරුම් ගත්තා. ඒ අර්ථේ වටහාගෙන මලක් කඩලා නිකන් මෙන්න මල්ටික ලක්ෂණ බලන්න සූද කරන්න තිබ්බා නෙමෙයි. මලෙන් අපි දැකපු දහමක් ලෝකෙ තිබුණා. හඳුන් කූරෙන් දැකපු දහමක් තිබුණා. පහනෙන් දැකපු දහමක් තිබුණා. අන්න සීල සාසනේ, සමාධි සාසනේ, ප්‍රඥා සාසනේ ගොඩනගාගෙන මේ ලෝකයෙන් ඈතර වෙන මාර්ගයේ ඔය මල් පූජාවේ හඳුන් කූරු පූජාවේ තිබුණා.
adi arti wedhuna de pasti nikam mara budhuwan nikam karana watawa bawada patuna ayo hada ida perabudhuwan oka arti dakala kala me sielu pen pujawan sahita yam pujawan me yoge sidukala e sielu pujawan sidukale arthayak nathuwa neme arthayak athuwama ewa upa sangharati kiyana anne upama upamiyanta anu sansandane kala pujawan siddakale ena sisil paana pujawen api bala purutuna anne budhu piyanan wahansela lowata vidyamana kala e karuna maitri sisil jala sendakana karu upahara pujawa kade e pranita wu maha dahamata karana upahara kade pranita pujawan siddakale e wage me sisil budhudawa aarasthaya margayata e lowata vidyamana kala gunayata e atapan pujawan siddakale anne hima pujawan siddakalot nan aniwaryen balangin naththi me margaye wada ganna puluwa ehema nathuwa karannan wala pan dibbat eka narakai kiyena neme ඒක කවදාහරි ඔබට යහමකට පත් වෙන්න හේතු ලැබේ. හැබැයි බිමුදිනේ අර්ථවත් මේක ගලොත් මේත් වගේම මේ අවබෝධය ලබාගෙන මේ අනාථ බව නිදහස් වෙන හැමෝටම හේතු වාසනා ලැබෙනවා. එහෙනම් හැමෝම පුළුවන් මට්ටමින් තමන් කරන පින්කම ඥාන සම්ප්‍රයුක්තව කරන්න කියලා හැමෝටම ආරාධනා කරමි. ඒ වහවා ඒ මහා ඥාන ලබාගෙන මේ මහා පූජාවන් සිද්ධ කරන්න හැමෝටම හේතු වාසනා නැගෙන්න කියන ආශිර්වාදය ලැබුණු සිද්ධ කරගන්න. තෙරුවන් සරණයි අපේ ආදරණීය අපි මේ භූමියට පැමිණලා මේ ධර්ම සාකච්ඡාව තියෙන තැනට ඇවිල්ලා අපි ආරාධනාවක් කරා දහම් ගැටළු තීරණණ ඉදිරිපත් කරන්නට කියලා. මම හිතන්නේ ආපු ගමන් අපේ මහත්මයෙක් ප්‍රශ්නයක් යොමු කරා. ඒ ප්‍රශ්නේ තමයි හඳුරන්නේ මම අපි මේ කතා කරපු කාරණාවටම සමපාතවන් නිසා අහන්නේ අපි බුද්ධ පූජාවක් තියෙනවා. භෝජනයක් වෙන්න පුළුවන්, පහන් පූජාවක් වෙන්න පුළුවන්, මොනෑම ආකාරයෙන් හෝ පූජාවක් තියෙනවා. සාකච්ඡාවක් ඇතිවලා තියෙන මේ පූජාව එතනින් තැම්පත් කරාට පසු නැවත නැවත මතක් කිරීමෙන් එහෙම මෙනෙහි කරලා නැවත පින උපදවා ගන්න හැකියාවක් නැහැයි කියලා. හැමතර මේ කාරණාවේ සත්‍ය අසත්‍යතාවයේ සහ මේ ධර්මානුකූල පැත්ත ගැන සඳහන් කරොත් අපි හඳුන අපි පූජාවක් තියලා ඒක නැවත මතක් කිරීමෙන් හෝ තිබ්බට පස්සේ ඒ කාරණාව එතනින් ඇත්තටම ඉවරද? ඒක තමයි අපි දන්නේ නැති කාරණා. දැන් අපි දහමක් අහුවා වගේ දහම සිහි කරගෙන ඉන්නා. මේ දහම උපදේ වෙන්නේ. එහෙනම් පිටින් මතක තියාගන්න විනා නිතරම බලු. මේ වින සිහි කරගන්න. ඒ අනුව තමයි සමයට ඇදී සමාධියක් කරන්නේ. නැත්තම් මේ දැන් පව වුණත් ඒක පව අපිට බලවත් කරගන්න පුළුවන්. ඒක මතක් කරන්නේ නැතුව ඒකේ පිට අවඩ සාධාරණ දෙකක්. ඒකේ තමාගිරිය සිද්ධ කරගන්න අපිට පවේ තියෙන බලවත්කම අඩු කරගන්න පුළුවන්. පව නිතර නිතර දීපත්ක ලබුකම හොඳ වැඩක් කළා කියලා ඒක මතක් කරගෙන ඒකෙන් සතුටු වුණොත් ඒ පව බලවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පිනක්. අපි කරේ පොඩි පිනක් වුණාට ඒ පින නිතර සිහිපතන භාවිතෝ බහුලීකක්. පිනින් ඉඳන් ඒක කළා ඉතින් අමතක කළා නම් මැරෙන මොහොතේ මම මතක් වෙනවා. එහෙනම් මතක තියාගන්න ඔය නිතර නිතර සිහිපත් කරන ඒවා තමයි වැඩිපුර මතක් වෙන්නේ. එහෙනම් ළමයි ගැන දී පුතත් ගැන හිතින් ළමයි දිවල් දරවල් ඔය ටිකද මතක් වෙන්නේ යන්නේ. මොකද ඒකට ඊට වෙච්ච දෙයක් නැහැ. උඩ පිංකම් කරන්නේ අර යන්නේ කොට අර ලෝකලැජ්ජාවට හරි මොකටද පිංකම් කරන්නේ. එතකොට උඹ ඒක සාමාන්‍යද? එතකොට එයා ඒක අමතක කරනවා ළමයි ගැන මතක තියාගෙන. අර ලෝයල් සතරාගේ කවියක් තියෙනවා. තමන්ට දුක් දෙන ළමයි රකින්නවා. තමන්ට සැප දෙන සිල් රකින්නේ නැහැ කිව්වා. බන් ඔතේ ලහනත් කියන්නේ කට කවි තමන්ට දුක් දෙන ළමයි රකින්නවා තමන්ට දැපදෙන දෙල් රකින්නේ නැහැ කිව්වා එහෙම කියනවා දැන් බිදු ඔන්නෝක තමයි මේ වෙලා තියෙන්නේ එහෙනම් කවුරු හරි මොකද්ද චූටියට හරි පිනක් කළා ඒක නිතර සිහි කරා නිතර මෙනෙහි කරන්න අන්න එතකොට මේ සමාධිය නැගෙන ඒ සමයට ඇදී ගියම තමයි සමාධියක් වෙන්නේ සමාධියකට පත්වුනොත් තමයි ඔය කරන උපාලි කළාට හරියන්නේ සමාධිය තුලින් තමයි කවදා හරි සුගතියකට උපත හේතු වෙනවා නම් ඒ සමාධිය තුලින් තමයි ඒක හේතු එහෙනම් නිතර අනිවාර්යයෙන් කළ යුත්තක් තමයි කරපු දෙහි පින්කමද නිතර නිතර මතක් කරා. ඔය ඔබට හොඳ වැඩක් තමයි පින් පොත කියන්නේ. අද අපි මේ පින් පොතක් මම හිතන්නේ අපිට හම් වෙච්ච දායක කෙනෙක්ට පූජා කරපු පින් පොතක් බෙදුවා. එල හම් වෙච්ච අය කරන හම් වෙච්ච නැති අය ෆොටෝ කොපි කරලා හරි ඔන්නෝක තියන්න. මොකද පින් පොතක් ඉස්සරලි. ඉතින් ඔවා නිකන් කළා නේ පින් පොතක් ඉන්නේ අර කරපු සමාහට අවුරුදු ගානක් කරපු කෙනා කමත කියන්නේ දුරුවා. ඒක මැරෙන මොහොතේ අර වයස නැම ඔබ නිතර කියවනවා. නිතර කියන නිතර මෙතුට ඔය මර ලෙඩ වෙලා මරණාසන්න සිහි කල්පනාව යන්තම් වගේ දිනකොට ඔය අනේ ළමයි ටික එකතු වෙලා තුවා පුරුෂයා භාර්යාව එකතු කරලා රැඳී ඉන්න මහ මිනිස්සයද ඒ පින්පොත කියනවා තාත්තා උහිම දෙයක් කළා ඔය මතක දයන් දෙතුන් ඔය පින්පොත හිඳ තමයි කවදා හරි කරගත්ත පිනක් මතක් වුණා තමයි දුගතිය මේ දුගතිය ටික පොඩේ ඉන්නවා ඕන් තරම් මේ අවස්ථා තියෙනවා පින්පොතනේ මේ සූක්ෂමකය හතර බාගත මට්ටමටම ගිහින් ඉතින්දි පිනක් මතක් වෙලා හැරිලා ආපු අවස්ථා ඕන් තරම් තියෙනවා දැන් මේ නෑතකත් ඔය ඉන්දියාවේ වෛද්‍යවරයෙක්ත් ඒක වෙලා තියෙනවා අපි දන්න කතාවක් තියෙනවා නරක මිනිස්සෙ දුෂ්චරිත කරන මිනිස්සෙ නිතරම කකා පිටි ඇවිදින මිනිස්සෙ ඌට කවුරු හරි මිනිස්සෙක ඒ ගමේ කෙනෙක් වැඩක් බාර දුන්නා කටින් එකට පොඩි දා
Ada nih dupan mana nih muka ramai kali kali tuh wangi kuli kali kenapa kerana kali dia juga mereka matak kan mereka minyak kuli dia juga apa yang kita kira mereka bila tamai mereka hari tengah kita kuli dah kuli dekat tu nak dana mau gahem betul kan ada kuli dia juga dana mau kuli mau beri lah kumpat kuli mau kita tiada justru cerita kat dia kita mau yang ni diri kita tambah tu ya putih ni bila apa dia ni kaya kan adik kita ratnya dia ni tenaga tu mau gini dia ada pada orang api dekat lah dia dewa tu suruh ප්‍රශ්න කරන අවස්ථාවක් තියෙනවා. ඒ ප්‍රශ්න කරන අවස්ථාවේදී උන මතක් කරනකොට යකෝ මට කටින්ට පොලිටික දාන්න ලැබෙනවා. දැන් මොකද දදා ඉන්නකම මම මෙරුවු. මූට මතක් වෙන්නේ මට කටින්ට පොලිටික දාන්න ලැබෙනවා. කිනුත් රෝගෙන් තමයි මිනිහ හැරිලා ඉන්නේ. ඒක මතක් වෙච්චින මිනිහට ආපහු අර මනුස්ස ගහයට ඇවිල්ලා මෙව වෙන්න පුළුවන් වුණා. ආපහු සී කල්පනා වෙනවා. එහෙම නැතුණා නම් උන්ට සිග්නල් එක ගෙලින්ම ගිහින් දෙන්න ඕන. හතර පහක්. දැන් බලන්න ඒ අමු දුෂ්චරිතයට අන්ති පිහිටුනේ මොකද කියන්නේ? අර කල්ලි වලට හරි කටිනේට පොඩි දානවා කියන අදහස නේ. එහෙනම් මෙතන ඔන්නෝක හොඳ ආකාරව මතක තියාගන්න. ඔබ කරපු දානමානයක් බණක් භාවනාවක් විනක් දහමක් අනිවාර්යෙන් හිතේ තියාගන්න. ඒක මෙනෙහි කරන්න. පින් පොතක් ඔයාලට පොත හම්බුනේ නැත්නම් තව හරියට ඔයලා ගෙනල් දෙන්නම්. ඔය පොතේ ගිහිලා ලියාගන්න. කරන විශේෂ පින්ක. හරි? නියලා ළමයින්ට හරි කියන්න කියලා කියන්න තොපි මම හැරෙකට මේක ගිහාලා දෙන්න. එතකොට ඕගෙන් හරි වෙන රෝවානුන් නම් ඉතිකියක් පින් පොත් දීවන්න ඕනේ. සෝවාන්නේ නැත්නම් බැරි වුණා නම් ළමයින්ට කියලා පින්පොත කියාගෙන අන්තම් ගොඩ යන්න හේතුව දාන නැත්නම් නම් ඉවරටි ඉවරයි. ඒ හින්දා අනිවාර්යෙන් මම ඔබට දෙනවා වාදේ කරන බින යලි යලි විදි කියලා. ඒක අනිවාර්යෙන් ඔබට මහත්ඵල මානසිකයක් උදා ගන්නවා පස්සේ. හොඳයි බොහොම පිං අපේ හාඳුරනේ. මේ ළඟට අපි මාලය වෙන සුදිර ස්වාමීන් වහන්සේ වෙත යොමු වෙන්නට කැමතියි. අපි මේ වත්මන් සමාජයේ දිහා බැලුවාම අපට මූණ පහන්න තියෙන මේ ගැටලුවක් සම්බන්ධව සහ අපිට මේ සමාජ පද්ධතිය තියා බැලුවහම අපිට පැන නැගෙන ගැටලුවක් සම්බන්ධව අපි සාකච්ඡා මතු කරන්න බලාපොරොත්තු වෙන අපේ හඳුරුනේ බොහෝ පිරිසක් තරුණ පිරිසක් විශේෂයෙන්ම සමහර ක්‍රීඩා වලට යොමු වී තිබෙනවා. අපේ හඳුරුනේ මේ කොරෝනා වසංගත තත්ත්වයන් නිසා පුංචි ළමයින්ට 4 වසර 5 වසර ළමයින්ට පවා මේ ඔන්ලයින් ක්‍රමය හරහා ඔන්ලයින් මාධ්‍ය ඔස්සේ අධ්‍යාපනය නිසා ජංගම දුරකථනය ඔවුන්ට සමීප වුණා. ඔවුන් බොහෝ පිරිසක් වීඩියෝ ක්‍රීඩා ආදී වීඩියෝ ගේම් ආදී වල නිරත වෙනවා. සමහර තරුණ පිරිස අපේ හැඳුනන අපිට ඉස්සර අහන්න දකින්න වැඩි හම්බුන්නේ නැහැ. පාසල් යන ළමුන් අතර පවා අයිස් කුඩු මද්‍රව්‍ය මේ වගේ දේවල් ව්‍යාප්ත වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ මද්‍රව්‍ය ඔවුන් අතර ප්‍රචලිත වෙලා තිබෙනවා. අපේ හැඳුනුනේ මේ දහම් මගේ හැටියට මේ බුද්ධ ශාසනයක ගමන් ගන්න අපි මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්නේ කොහොමද අපේ හාමුදුරනේ මේ තරුණ පිරිස මේන් ගලවගෙන නිසි මඟට යොමු කරන්න අපේ හාමුදුරනේ අපි කොහොමද බුදුදහම ඔස්සේ ඒ වෙනුවෙන් නිදහසක් ලබා ගන්නෙ හොඳයි ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි කාරුණික පිංගුතුනි කාලෝචිතව මේ වකවානු තුල මේ සමාජය තුල දැවෙන ප්‍රශ්නයක් තමයි මේ මොහොතේ අපිට ඉදිරිපත් කරන්න යෙදුනේ පිංගුතුනි අපි මේ පන්සලේ ඉන්නේ ද දන්නවා දෙමව්පියෝ ඥාතීන් හිතවත් කල්යාණ මිත්‍ර යාළුවෝ තමන්ගේ ළමයින්ව තමන්ගේ යාළුවව තමන්ගේ ඥාතිවරයව බේරගන්න ඇඬු කඳුලෙන් ඇවිල්ලා අපිට විවිධාකාරයේ ප්‍රශ්න ගැටළු යොමු කරනවා පිංගුතුනි ඒ මේ සාමාන්‍ය පවුල්වල විතරක් නෙමෙයි මේ සමාජයේ වෛද්‍යවරු වෙච්ච ගුරුවරු වෙච්ච ඒ වගේම ඉංජිනේරු වෙච්ච දෙමාපියෝගේ දරුවොත් ඒ අතර ඉන්නවා එහෙනම් පිංගුතුනි මේ කරුණු කාරණා දිහා අපි සැලකිල්ලෙන් බලනකොට මේ සමාජයේ විස බීජයක් බවට සමාජය වේගයෙන් අර මායාගේ තුරුල්ලට ඇදලා ගන්න උපක්‍රමයක් ඇටියට මේ මද්ද්‍රව්‍ය ඒ වගේම මේ විවිධාකාරයේ මේ ෆෝන් ගේම් පත් වෙලා තිබෙනවා සමහර දරුවෝ දෙමාපියන්ට පිහිය දික් කරලා දෙමාපියන් ඝාතනය කරන තත්ත්වෙට මානසිකත්වයේ හැදිලා තියෙනවා සමහර දරුවෝ සීවිදිවි හාන කරගන්න තැනට පත් වෙලා තියෙනවා ඒ වගේම සමහරක් දරුවෝ තමන්ගේ ගෙවල් දොරවල් වල දෙමාපියන් එක්ක නිතරම කලකෝලහල කරලා ඒ වගේම සමාජයට අහිතකර මේ පුද්ගලයන් බවට මේ පොඩි කාලේ ඉඳන් පත් වෙලා තියෙනවා මම හිතන්නේ අපි මේ ක්‍රමයේ දැක්කේ නැහැ මීට අවුරුදු 10කට එපිට බලනකොට මෙච්චර දූෂ්‍ය භාවයක් තිබුණේ නැහැ
සාමාන්‍ය විදිහට ඒ අවුරුදු 14 15 වුණ ළමයි 20 වුණ ළමයි පවා ඔය මොකක් හරි සෙල්ලමක් ක්‍රීඩාවක් කරලා ඒගොල්ලෝ ඒ යම් කිසි විදිහකට ඒ සමාජ තෘප්තිමත් භාවයක් ලැබුවා. ඒක කිසි කෙනෙකුට කරදරයක් වුණේ නැහැ. Tamanට අහිතකර ප්‍රතිඵලයක් ආවෙත් නැහැ. නමුත් අද වෙනකොට ඒ සියල්ල එක පැත්තකට ගිහිල්ලා ඒගොල්ලෝ මෙන්න මේ අර තියෙන කම්මැලිකම හෝ වේවා නැත්නම් අර තරුණ බව වේවා මේක විඳින්න හදන්නේ මේ සමාජයේ මෙන්න මේ කියන එක්ක මල් ද්‍රව්‍ය නැත්නම් විවිධාකාර ඔය ගේම්ස් කියන මේ මේවලට අවිල්ල තමයි මේගොල්ලෝ මේක විඳින්න උත්සාහ කරන්නේ. ඉතින් මේ 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 තත්ත්වයට දැන් දරු විතරක් නෙමෙයි සමාජයෙන් වැඩි හිටියොත් විශාල වගකීමක් ගන්න ඕන. ඒකට හේතුවක් තියෙනවා. මොකද පොඩි කාලේ ඉඳන් දරුවන්ට අපේ ඇත්තන්ට කියලා දෙන්න බැරි වුණා නිසි දහම. ප්‍රධානම හේතුව ඒක තමයි. නිසි දහමක් පොඩි කාලේ ඉඳන් කියලා දුන්නා නම් මේ ලෝකේ යථාර්ථයක් පොඩි කාලේ ඉඳන් කියලා දුන්නා නම් ඒ දරුවා කවදාකවත් මේ අනිසි මාර්ගවලට වැටෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධාන හේතුව. ඉතින් මේ ප්‍රධාන හේතුවටත් හේතුවක් තියෙනවා. ඒක තමයි වැඩි හිටියෝ ඒ දහම දැනගෙන හිටියේ නැහැ. ඒගොල්ලෝ මේ ලෝකෙ මොකක් හරි ආස්වාද කෑල්ලක් අල්ලගෙන ඒ ආස්වාද කෑල්ල තමා සතු කරගෙන ඒක විඳින්න උත්සාහ කළා. ඒ විඳ ගන්න බැරි වුණාට පස්සේ අර තමන්ට බම්බෝරියක් ගහන තමන්ගේ දරුවව හරියට නිර්මාණය කර තත්ත්වයට වැටිලා දෙමාපියොන්ට බැරි වෙච්ච වැඩේ තමන්ගේ දරුවා ලව්ව හරි කරගන්න තමයි උත්සාහ කරේ. දැන් බලන්නකෝ පොඩි කාලේ ඉඳලා දරුවට මොකක්ද තියෙන නිදහස කියලා. ඒ ගෙදර දෙමාපියොන් එක්ක ඒ ගෙදර වැඩි හිටියොත් එක්ක සමාජයේ දැනුගත් සමාජයේ කල්යාණ මිත්‍රත්වයක ඇසුරු කරන් දරුවාට ඊට පස්සෙ තාක් උදා වුණේ නැහැ. ඇයි පොඩි කාලේ නම් මුලින්ම පටන් ගත්ත ශිෂ්‍යත්ව පන්ති එක්ක යන්න. ඒ ශිෂ්‍යත්ව බලන කොච්චර යුද්ධයක්ද කියලා. ඒ දරුවාගේ තියෙන සම්පූර්ණ ළමා කාලය ඉවර කරලා ඒ ළමා කාර්යය සම්පූර්ණම විනාශ කරලා ඒ දරුවාගේ මානසිකත්වය හදන්න මේ ලෝකෙ අල්ලන්න. මේ ලෝකෙ අල්ලන එක භයානකයි කියලා කවුරුක්වත් තේරුම් කළ දෙනම් හිටියේ නැති හින්දා ඒකල තේරුම් කළ දෙන්න ගියෙත් නැහැ. ඒගොල්ලෝ ඩෝර්නිය අනිත් එකට වැඩිය මගේ කා විශ්රහෙන් තියන්න ඕන. ඔන්න ඒ බලාපොරොත්තු හින්දා එතනින් තමයි වැඩේ ආරම්භ කළේ. ඉතින් එතන ඒ කියන්නේ අපේ හඳුනේ ශිෂ්‍යත්වයට දරුවෝ විතරක් නෙමෙයි අම්මලා දුවන. දරුවන්ට වැඩිය අම්මලා දුවන්නේ. දැන් දරුවට තේරුමක් නැහැ මේ ශිෂ්‍යත්ව පාසල නම් මොකද වෙන්නේ කියලා. හැබැයි අම්මට තියෙන අර මාන්නකාරකමක් අනිත් එකට වැඩිය මේ දැන් වර්තමානකොට දැන් ශිෂ්‍යත්වයට ඔන්න මෙන්න ළඟ එනවනේ. දැන් ඒකදී බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. පින්වතුනි ඊට පස්සේ මේගොල්ලෝ මේ මාර දැන් මේ ඇත්තට මේ ජීවිතේ ඉවරයි මේ ශිෂ්‍යත්ව නැතුනොත් කියන මතය තමයි මේ දරුවා ගොළුට කවලා තියෙන්නේ. ඒත් දරුවට වෙන මුකුත් මතක නැහැ. අනිත් එකට වැඩිය මම ඉස්සරහට ලකුණු අරගෙන ඉස්සරහට යන්න ඕන කියන කතන්දර තමයි යාගේ මානසිකත්වයට වැටලා තියෙන්නේ. කොහමද උතරින් එහාට ගිහිල්ලත් ඊට පස්සේ බලන්න විභාගවලට ඒ යන දෙන වටිනාකම ඒ විභාග හරහා මේ ලෝකෙ අල්ලන දෙන වටිනාකම කොච්චරද කියලා. අන්තිමට දරුවව ඔබේ පාලනයට තියාගන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒක අවුරුදු 5ක් ඔය මේ අවුරුදු 10ක් ශිෂ්‍යත්ව වෙනකන් තියාගන්න පුළුවන්. දැන් 7 8 වසරට එනකොට දැන් ළමයට හුරු කරලා තියෙන මූලිකත්වයේ දීලා තියෙන්නේ මේ ලෝකෙ අල්ලන්නේ ලෝකෙ ආස්වාද විඳින්න. ඊට පස්සේ ඌට ටික කාලයක් යනකොට අර සමාජෙත් එක්ක අර වටපිටාවත් එක්ක එකතු වෙනකොට ඒකට වෙන වෙන මාර්ග වලින් ඒක ගන්න මේ පැතිකඩ හැදෙනවා. ඒ හැදුනට පස්සේ ඒකට ඉවක් බවක් නැතුව දහමක් නැතුව ඒක ඒ පස්සේ බහුලව ඇසුරු කරන්න පටන් ගන්න යෙදෙනවා. ඒක ඉඳලා දැන් අද කාලයට බලනකොට අවුරුදු මේ 12 13 14 15 ළමයි පවා ඔය මේ මේ කියන්නේ මේ මේකේ තියෙන ඉහළම මද්රව්‍ය බව පාවිච්චි කරන ළමයි ඉන්නවා අපි දැන් දැන්න කියන. ඉතින් ඒක නිසා අන්තිමට ඒ පැත්තට ගිහිල්ලා ඒ ළමයාට අර යහපත් දෙයක් තේරුම් ගන්න බලා මානසිකත්වයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අර පැත්තෙන් ගිහිල්ලා ගිහිල්ලා අන්තිර සමාජයේ අද වෙනකොට බහුලව සමහර කට්ටිය මේ දෙමාපියෝ නොදන්නවත් ඇති. දෙමාපියෝ දැනගත්තත් අන්තිර සමාජයේට අර දෙමාපියෝගේ දිච්ච ආසාව කැමැත්ත හින්දා දෙමාපියෝගේ දිච්ච මානක්කාරකම හින්දා දරුවා හදාගන්න බෑ. දරුවා ඒව ටික හංගගෙන උත්සාහ කරාට අන්තිමට කරගන්න බැරි වීම තත්ත්වෙ එනකොට තමයි පන්සලට දුවගෙන එන්නේ. ඊට පස්සේ අපි දැන් පොඩි කාලේ බලද්දි හැක අපි දැන් බලන්නකො ඉස්කෝලේ යවන තරම් මේ දහම් පාසල් ලෙවන්න මානසිකත්වයක් නැහැනේ. දහම් පාසල් මොකක් හරි එක්කෝ දැන් වර්තමානනකොට විභාගයකට වාඩි කරන්නේ. ඊට පස්සේ නැත්තම් වෙන මොකක සහතිකයක් දෙන්නේ නැත්තම් පන්සලින් මේ චරිත සහතිකය දෙන්නේ ඔන්න ඕක පදනම් කරගෙන තමයි බොහෝ පිරිසක් දහම් පාසල් පවා එන්නේ එවන්නේ. ඉතින් එතකොට අර පොඩි කාලේ ඉඳන් අනේ මේ දරුවට මූලිකත්වය දෙන්නොත් මේකට කියලා. දැන් බොහෝ උගත් ළමයි ඉන්නවා. දැන් අපි දන්න ළමයි හොඳට ඉගෙනගෙන වෛද්‍යවරු වෙලා. හැබැයි වෛද්‍යවරු වෛද්‍ය විභාගයකට පෙනී ඉන්නකොට අන්තිමට දැන් ගිහිල්ලා බලන්න ඔය මේ මොරටුව පැත්තේ එහෙම ගිහිල්ලා මේ දැන් මේ මෑත කාලේ වෙනකොට කී දෙනෙක් ඔය නීතියේ රැහැන්ට අහුවෙලා සිරගත වෙලා ඉන්නවද කියලා මද්රව්ව හින්දා සමාජයේ විවිධ පැතිකඩ වලට අහුවෙලා කොපමණ පිරිසක් ඔය මේ හිරේ විලංගු වැටලද පෞගේ දස්සන මාධ්‍යලින් කොච්චර ආවරණය කළාද මේ පෙන්වුවද. ඉතින් බලන්න අන්තිමට දෙමාපියෝ මහන්සිලා මහන්සි ලෝකැලන් දීලා අන්තිමට ඌ ගිහිල්ලා තියෙන්නේ නන්නත්තාරච්ච තරකඩන්. ඌ අන්තිමට අවුරුදු 20ක් 25ක් යනකොට ලෙඩෙක් නම් ඌ අන්තිමට 20ක් 25ක් යනකොට හිරගත වෙලා නම් කොච්චර ඉංගත්තත් වැඩක් තියෙනවද?
එහෙනම් ඒ ඒ දෙමාපියෝගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැති තැන අන්න දෙමාපියෝ හුල්ල උල් ඇවිල්ලා කියන එතකොට සමහරක් වෙලාවට ගොඩ ගන්න බැරි තත්ත්වෙට වැටලා තියෙනවා. අනිත් එක තමයි අපි හිතන්නේ අපේ ළමයා විතර ගොඩ ගියාම ඇති කියලා. අපි දන්නේ නැහැ දැන් අපි සමාජයේ දරුවෝ කොච්චර ඉන්නවද? දැන් දරුවෙක් අපි හිතමුකෝ අල්ලපු ගෙදර එක මේ තත්ත්වෙට පත් වෙලා තියෙනවා. දැන් තමාගේ එක එහෙම නැහැ කියලා පම්පෝරියක් ගහගෙන අරුව නන්නත් අරකලා දාලා වැඩක් නැහැ. මොකද ටික කාලයක් යනකොට ඒක සමාජයේ බහුලව තත්ත්වෙට පත් වුණාට පස්සේ අපේ දරුවා දන්නේම නැතුව එතන වැටෙන්න පුළුවන්. එතකොට මේ සමාජයක ජීවත් වෙනවා කියලා කියන්නේ තමන්ගේ දරුවා විතරක් රකින්න එක නෙමෙයි. ඒ කියන්නේ අම්මා කෙනෙක් කියලා කියන්නේ සියලු දරුවන්ට අම්මා කෙනෙක් වෙන්න ඕන. තමන්ගේ දරුවගේ එක හංගලා තමන්ගේ දරුවව බේර ගන්න උත්සාහ කරලා අනිත් දරුවා විනාශ කරන්නපත් වෙනවා නම් ඒ විපාකයේ දෙමාපියොන්ට කවදාවත් පත් වෙන සිද්ධ වෙනවා. අද සමාජෙ ගොඩාක් ඉන්න ඕනක තමයි. ඉතින් අන්න එතකොට සමාජෙ හැරි අපි අරවකට ඇබ්බැහි දරුවෙක් කෙනෙක් කොන් නොකර දැන් අපි පන්සලෙන් ගොඩාක් ඔක් කරනවා. ඒ කරන හින්දා සෑවෙන්න ප්‍රශ්න ගැටලු අපි පතු වෙලා තියෙනවා. සමහරකට අපි බෙල්ල ගහලාන වැඩ අපිට සිද්ධ වෙලා තියෙන මොකද හේතුව? අද අර සමාජයේ කොන් කරන ඒ සමාජයේ නන්නත්තාරා කියලා පැත්තකට දාන පිරිසක් ඉන්නවා. ඒ පිරිස සමහරක් ඒ ළමයි ආසයි මේ පන්සලට ඇවිල්ලා මේ ශාසනය ඇසුරු කරලා මේ වැඩ කටයුතු කරන්න. සමහරක් වෙලාවට අපිට ඒක ආව ගමන් ඒ දරුවව ඒ සියලු වැරදි වලින් මුදව ගන්න බෑ. හැබැයි ක්‍රමක්‍රමයෙන් පොඩ අපිට පුළුවන් හැකියාවක් තියෙන දරුවව නිසි තැනට ගේන්න. අපි එහෙම කරපු දරුවෝ ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ තත්ත්වයටපත් කරන දැන් ඒ වගේ දරුවෝ පන්සලට ආවට පස්සේ ඊටත් මොකද කරන්නේ? ඊට පස්සේ කරන්නේ සෑහෙන්න අපවාද උපවාද කරන මේ භික්ෂුන් වහන්සේ පන්සලේ ඉන්න හාමුදුරුවන්ට ඒ වගේම පන්සල ඇසුරු කරන දරුවන්ට සෑහෙන්න අපවාද උපවාද සිද්ධ කරන. ඇයි ඒ? අන්න ඌ එළියේ බිබී හිටියා. අන්න පන්සලට ගිහලා හාමුදුරුවත් එක්ක කරන තේ ඕක තමයි. ඔහොම චෝදනා වුණ තරම් ඔය පහුගිය කාලවක වාම ලැබිලා තියෙනවා. ඉතින් අන්තිමට මේ වගේ තත්ත්වයක් ඇති වෙලා මොකද වෙන්නේ? අරුත් ඊට පස්සේ සමහරක් දරුවෝ ඉන්නවා. ඒව ඔක්කොම ඛණ්ඩනය කරගෙන ඒව ඔක්කොම දරාගෙන ඒකගේ වැඩි එක ඇවිල්ලා කරන මේ දහම් පොඩ්ඩක් හරි තේරුම් අරගෙන. හැබැයි එහෙම මානසිකත්වයක් නැති කාර ලැජ්ජාවට නැවත මොකද වෙන්නේ? පන්සල් ගේට්ටු ගාඩ කියලා හැරිලා ගිහිල්ලා අන්තිමට එහෙම ගිය ළමයි අද හිරේ විලංගුවේ පවා ඉන්නවා. එහෙම ගිය ළමයි තමන්ගේ දෙමාපියන්ගේ බෙල්ල අල්ලලා මුල්ලින් තියලා ඒ වගේ තත්ත්වෙට පත්ලා තියෙන අවස්ථා තියෙනවා. ඉතින් මේක මේ එක්කෙනෙක්ට දෙන්නෙක්ට අයින් කරලා අපේ දරුවා නෙමෙයි කියලා අපිට අයින් වුණොත් ඉදිරියට අපේ දරුවන්ට අපේ දරුවන්ගේ දරුවන්ට ඒ ශාපය අනිවාර්යෙන් වදිනවා. ඒකෙන්ද අපි සමාජයක් වශයෙන් දෙමාපියෝ ප්‍රධාන වශයෙන් ගන්න ඕන මේ මගේ දරුවා හා සමාන අනිත් දරුවෝ දෙමාපියොන්ට හැම දරුවෙක්ම තමන්ගේ දරුවෙක් වෙන්න ඕන. ඒ තමන්ගේ දරුවට ආදරේ ඇත්තටම ආදරේ කරන දෙමාපියෙක් නම් හැම දරුවටම තමන්ගේ දරුවෙක් හා සලකන්න ඕන. ඒ තමන්ගේ දරුවෙක් හා සලකනකොට අන්න අර සමාජයේ වැරදි අඩුපාඩු දෙන දරුවන්ගේ ඒතික අරගෙන වටේම කියන්නේ ගන්න මේ ඒ දරුවා හම්බෙලා නිසි මාර්ගයට යොමු කරන්න. ඒ වගේම ඒ දරුවට කල්යාණ මිත්‍රයෙ මුණගස්සලා ඒ තත්ත්වෙන් මිදෙන්න. දරුවා අසරණයි. අසරණ අනාථ නෑ. ඉතින් අනාථ කියන්නේ ආයි හැරෙන්න බැරි එකක් නෑ. ආයි හදාගන්න බැරි එකක් නෑ. ඒකින්ද මේ අසරණ දරුවන්ට ඉනං ඒ තත්ත්වෙන් මිදිලා මේ සමාජයේ යහපත් විදියට ගොඩනගෙන්න උදව් උපකාර අපි අත්වල සපයන්න ඕන. ඒ වගේ තමයි ගේම් කියන එකත්. ඒවා මේ සමාජයේ පිංගුතුන් මේ සමාජයක් විනාශ කරන්න අවිප එකක්. බලන්න දැන් දියුණු රටවල ওই ගේම්ස් කියන්නේ ඔක්කොම නැහැනේ. හැබැයි උන් හදන ගේම් ටික අපිට එවෙනවා. අද උන්ගේ බලාපොරොත්තු මොකද්ද? අපි මේ නිකන් හිටියට පිංගුතුනි මේවැය තියෙන සාරය උරා ගන්න මේ අපේ රටේ ඉන්න කළු සුද්ධෝ විතරක් නෙමෙයි. මේ විවිධ පැතිකඩ වලින් මේකේ තියෙන සාරය උරා ගන්න මේකෙන් නැගෙන ශක්තිය උරා ගන්න කුරුමානම් අල්ලල ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ට මේක මොකක් හරි හේතු කර පිංගු. නැත්තම් මේ ලෝකයේ ඇතුළත යුද්ධවල හැටියට මේ රටේ ඇතුළත යුද්ධවල හැටියට පිංගු අපි මෙහෙම ඉන්න පුළුවන්ද? මේ පුංචි රටේ මිනිස්සු මේ කෝටි දෙකම අතර මෙලට එහෙනම් මේ මුං කරන සෙල්ලම් එක්ක බලනකොට නන්නත්තරලා ඉන්න දිනුන. ඇයි අපි තාම මෙහෙම නැගී හිටින්නේ? මේකේ මොකක් හරි මේ අපිට නොපෙන්න පැත්තෙන් ක්‍රියාත්මක කරන බලවේගයක් ඉඳ ශක්තියක් ඉඳ. ඉතින් පිංගුතුනේ ওই ශක්තිය අපි අපේ මේ ගොන්නුන්ට නොතේරුණාට ඕක මේ විවිධ මේ සමාජයේ විග්ලේෂණය කරන ඒ වගේ මේ විද්‍යාව හොයන මේ පිරිසට පිංගුතුනේ මේක අහුවෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මේකෙදී සාරය ගන්න පිංගුතුනේ අපේ මානසිකත්වය ගොඩනගන්න මේ අර උඩට තියාගන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝට ඕනේ කොයිලාවෙත් අපේ මානසිකත්වය පල්ලෙහාට දාලා පිංගුතුනේ අපෙන් මේකින් ගන්න ඕන දෙයක් උන්ට අරගන්න. ඉතින් ඒකට පිංගුතුනේ බලන්න දැන් මේ වගේ විශාල වශයෙන් මැණික් තියලා මේ මැණික් මැමික් පවා තියෙන මහා ධන කුවිර වැටේ ජීවත් වෙන රටවල් පවා පිංගුතුනේ එහෙම ආක්‍රමණයට අහු වෙලා අද නන්නත්තාරල දවසට ඔය වසංගත රෝග වැදිලක් හැදිලා ලක්ෂ කෝටි ගාණක් මැරෙන තත්ත්වෙට පිංගුතුනි පත් වෙලා තියෙනවා. ඇයි ඒ? ඒ කියන්නේ පිංගුතුනි අපි මෙහෙම වැඩ කටයුතු කරනකොට තවත් පිරිසක් බලන් ඉන්නවා මේක දින සාරේ උරා ගන්න. ඉතින් ඒගොල්ලොන්ගේ උපක්‍රම තමයි පිංගුතුනි. ඒගොල්ලෝ දන්නවා මේක එව්වට පස්සේ ඉදිරියට එන පරම්පරාව කිසිම මානසික දියුණුවක් නැති.
ඒවගේම ආධ්‍යාත්මක දියුණුවක් නැති සමාජයේ කිසි දෙයක් කර කියා ගන්න බැරි පුද්ගලයන් බවට පත් වෙනවා කියලා ඒක පිංගුතුණේකට ක්‍රියාත්මක කළා ඒක සමාජගත වෙලා ඉවරයි ඒකේ ඉඳ දෙමාපියන්ට තවත් මහා විශේෂ වගකීමක් තියෙනවා ඒවා නිසි කලමනාකරණයක් කරන්න එහෙනම් දරුවට බය වේවත් දරුවට ආදරේ දරුවට ආදරේ කියලා කියන්නේ පිංගුතුණි මේ දරුවට බය වෙලා දරුවට ඕඩ එක දෙන එක නෙමෙයි දරුවට ඒ අවශ්‍ය කරන දේ තමයි දෙමාපියන් යුතුකම ඒකෙන්ද දරුවට මොකද්ද අවශ්‍ය කරන්නේ ඒ අවශ්‍ය කරන අවශ්‍යම නම් අත්‍යවශ්‍ය නම් පිංගුතුණි මොකද කරන්න ඕනේ ඒක යම් කිසි ක්‍රමරටාවකට ලබා දිය යුතුයි. ලෝකේ දියුණු රටවල පිංගුතුණි ඔය ගේම්ස් කියන ඒවා නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒකට තමයි හදන්නේ. හැබැයි හැදුවට ඒගොල්ලෝ ඒවා ඒ රටවල තහනම් කරලා තියෙනවා. තහනම් කරලා තින්නේ මෙන්න මේ ඛේද වාචකේ නිසා. ඒකෙන්ද අපි හැමෝටම තියෙන ඔබ වාසයේ විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලාට, ගෙදර දෙමාපියන්ට, සමාජයේ වැඩිහිටියන්ට මේ සීළු දෙනාට තියෙන ඉදිරි පරම්පරාව ගැන හිතන අනිත් එකට මූට බැල බැලින් ඉන්නකදී මේ අපි අද මොකක් කර ප්‍රශ්නයක් ඇතුණාම එක්ක බයි රට පාලනය කරනුන්ට එක්ක හාමුදුරුන්ට එක්ක කතාව කාට හරි ඔහොම බැන බැන ඉන්නකොට මේ බලන්න තමන්ගේ යුතුකම තමන් ඉෂ්ට කරලා තියනවද කියලා. එහෙනම් තමන්ගේ යුතුකම ඉෂ්ට කරලා නැත්නම් තමන් මේ සමාජයට අහිතකර පිරිසක් පත් කරගන්න අහිතකර පිරිසක් සමාජයට දායාද කරන්න තමනුත් ඒකට ඍජු හෝ වක්‍ර හෝ දායකත්වයක් දරන කෙනෙක් බවට පත් වෙනවා. ඒක හින්දා දෙමාපියෝ වැඩිහිටියෝ තමන්ගේ කෙනෙක් හා බලන්න හා සමානව ඔය තරහම අරහා ඔය වෛර ක්‍රෝධ මේ ඔක්කොම අයින් කරලා පිංගුතුනි මේ සමාජය ගොඩනගන්න එක් රොක් විය යුතුයි. අන්න ඒ මාර්ගයෙන් පමණයි මේ සමාජය වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරලා යහපත් බොදුන් දරු පිරිසක් ඒ වගේම යහපත් මේ ලෝකේ යථාර්ථ තේරුම් ගත්ත පිරිසක් ලෝකෙට දායාද කරන්න හැමෝටම එකතු වෙන්න කියන පණිවිඩය මේ මොහොතේ මේ කිටි අවස්ථාවේ මතක් කර සිටින් හැම දිනාටම ආශිර්වාද කරනවා. මේ தත්වය මගහැරවාගෙන දුස්තිරිත දුස්චරිත වලින් දුරු වෙච්ච සුචරිත සමාජයක් ඇති කිරීමට ඔබේ දායකත්වය ලබා දෙන්න කියලා හැමෝටම ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. හොඳයි අපේ ආදරණේ දරුවන් ඉල්ලන හැමදේම දෙනවට වඩා ඉල්ලුවත් නොඉල්ලුවත් දහම දෙන එක තමයි වටිනම දේ. මේලකට අපි නැවතත් පූජ්‍යපාද හංගලේ මෙදංකර ස්වාමීන් වහන්සේ වෙත යොමු වෙන්නට කැමැති. අපේ ආන්දරණේ මෑතකදී මමත් යම්කිසි අත්දැකීමකට මුහුණ දුන්නා. මගේ හොඳම යාළුවාගේ තාත්තා අන්තරා වෙනවා. මේ දහම් මගේ ඉන්න මේ පින්බිමට ආපු ගියපු කෙනෙක් බොහෝ පිරිසකගේ දෙමාපියන් නැති වෙනවා. සමහර විට අම්මලා තාත්තලා ආදරෙන් රැක බලා ගන්න දූ දරුවන් නැති වෙනවා. තවත් කාරණාවක් තමයි මේ සමාජයේ සිරෙන ඕනම කෙනෙක්ට ලෙඩක් තියෙනවා. අඩුම ගානේ දියවැඩියාව හරි තියෙනවා. සමහර පිරිස් බොහොම දරුණු පිළිකා රෝගී තත්යන් වගේ දේවල් වලින් පෙළෙනවා. අප අතර අපි ප්‍රියභාවයෙන් ඇසුරු කරන පුද්ගලයෝ අපිත් එක්ක හැමදාම ඉන්නේ වුන් අපි අතහැරලා යනවා. බොහෝ පිරිසකට ලෙඩ දුක් තියෙනවා. අපේ හැඳුරුනේ මෙහෙම පසුබිමක ඉඳගෙන කොහොමද මේ දහම් මගේ යන්නේ? හැමෝටම තෙරුවන් සරණයි. ඔය පසුබිම හින්දම තමයි නිවන් දැකපල්ල කියන්නේ. කොටින්ම කිව්වොත් ඕක තමයි. මොකද ඕක තමයි මේ ලෝකේ හැටි. බුදුහාමුදුරුවෝ අනිච්චයි කිව්වේ ඕකයි. කැමැතිසේ නැහැ. අපි කැමැති මොකටද? මේ ටික හොඳින් සතුටින් සමාදානෙන් පවත්කගෙන යන්න. ඉතින් එහෙම ලෝකයක් දිව්‍ය ලෝකේවත් නැහැ. බ්‍රහ්ම ලෝකේවත් නැහැ. මනුස්ස ලෝකේ කොහොමවත් නැහැ. උන්වහන්සේ ඒකයි ගෝමයේ පින්දුම සූත්‍රයේ ගොම කෑල්ලක් පොළව අත ගාලා මේ පොළවේ තියෙච්ච ගොම කෑල්ලක් අතර අරන් මේ චූටි ඇඟිලි තුඩ විතර ගොම කෑල්ලක් අරන් මහණෙනි මෙන්න මේ ගොම කෑල්ල තරම්වත් වටින දෙයක් මේ ලෝකේ මම මගේ කියන්න සුදුසු නැහැ. තැනක් නැහැ. මොකද මේ සියලු දේ අපි අද මේ සියලු දේ පිඟුදුනේ රැවටිලා තියෙන්නේ. සාරයි මාරයි මම කියලා මගේ කියලා රැවටිලා ලං කරගෙන අපි සතර යනාතේ වුණා ඇරෙන්. දුක් විඳින්න ගිනි කණ්ඩ හේතු හැදුවා වැරෙන්ද එකෙක්වත් හැපෙන් සනීපෙන් ජීවත් උනේ නැහැ. එහෙනම් මම ඔබට දෙන අකම අවවාදය තමයි මෙන්න මේ දහම දැකගෙන මේකෙන් බේරෙන්න. නැත්නම් ඔය ජරා මරණ වලට කොටු වෙන්න බෑ. ඕකෙන් අයින් වෙන්න බෑ. ළමයි ඔබ මේ වෙනකොට ළමයින්ගේ මිනී දැකලා තිනව මහ පොළොවේ වැලි කැට වලට වැඩිය. මේ පාරත් වෙන්න පුළුවන්. ළමයෙක් ඉන්න ඕනම අම්මෙට තාත්තෙට ඕක වෙන්න පුළුවන්. මොකද ඔබ හේතු හදලා විතරයි. අපි හේතු හදලා නැහැ. අපිට ඔය බය නැහැ. හැබැයි ඔබට ඔය දරු ගින්න කියන්නේ ඕක. දරු කැක්කුම කියන්නේ ඒක. දරුවා නිසා ගින්නක් එනවා කැක්කුමක් එනවා. නෝන මහත්තයින්ද ගින්නක් කැක්කුමක් එනවා. පෙම්බතා පෙම්බතියින්ද ගින්නක් කැක්කුමක් එනවා. පෙම්බතෙක් හොයාගන්නේ තනතෙන්ද හැබැයි හම් වෙච්ච වෙනසන් ගිනි ගන්න. අපි අද කැමැති වුණත් අකමැති වුණත් විඳින්න සිද්ධ වෙනවා. ඕක තමයි වෙන්නේ. ලෝක ධර්මතාවය ඒකයි. සියලු දෙනා සැප විඳින්න තමයි ලං කරගන්නේ. අන්තිමට සැප විඳද කියලා අහුවම විඳපු සැපක් නැහැ. ඔක්කොම ඒක හරහා ගිනි කෑවා. ඔක්ක හරහා දුක් විඳා. ඉතින් ඔය තාත්තගේ මරණය නෙමෙයි ඕක මහ ලොකු දෙයක් නෙමෙයි. ළමයින්ගේ මරණ පවුල් පිටින් මරන ඔය අපි යන අවස්ථ අපිට දායක මොකද අපිට මලගෙවල් කියන්නේ නැහැ නේ කවුරුත් එකෙක්වත් මගුල් කියන්නේ නැහැ මලගෙවල් විතරයි කියන්නේ. ඉතින් හැමදෙම ඉතරම අපි මලගෙවල් වල යනවා. ඉතින් ඒක අපි ඒක නිකන් විනෝදාන්තයක් වගේ ඒක. පවුල් පිටින් මැරිච්ච වලට ගිහින් තියෙනවා. ඔය එක පවුලක් අපේ නාත්තන් දීපැති අපි දන්න දායක පිරිස පවුලේ හිටියා 6 දෙනෙක්.
නෝනාට අවුරුදු 35යි ලස්සන සල්ලි තියෙන හැම පැත්තෙම පෝසත් කෝටිපති පවුලක් සල්ලි තියෙන ඉඳ තවත් කෝටිපති පවුලකින් කසාදයක් කරගත්තා මහත්යත් හරි ලස්සනයි ගාන්ට මැචින් කපල් එකක් දෙන්න ළමයි දෙන්නේ කම්මුණා ලස්සන බෝල ගෙඩි වගේ කෙල්ලෝ දෙන්නේ ඊට දැන් මේගොල්ලෝ සල්ලිත් වැඩිපුර තියෙන ඉඳ රිවර්ස්ටන් පැත්තේ ලොකු ඉඩමක් අරන් හෝටලයක් ඇද ඒ හෝටලේ ඇදලා ඒකේ කෝටි 10ක් 15ක් වියදම් කරලා ලොකු ලස්සනට අලංකාරයට හැදුවා අදලා පොයේ දවසක මේ වගේ පොයේ දවසක යාළුවෝ කට්ටියකුත් එක්ක ගෙදර කට්ටිය අම්මයි තාත්තයි නෝනයි මහත්තයයි ළමයි දෙන්නයි යනවා අරක පෙන්නන්නත් මේ දැන් හදපු එක පෙන්නන්නත් නැත්තයි වැඩකුත් නැහැ ඕක පෙන්නන්න යනවා ගිහිල්ලා බින්දුනේ කාලා වීලා හරි සතුටින් විනෝදෙන් ඒ ළඟම තියෙනවා වතුර පාරක් ගලාගෙන යන දිය පාරක් තියෙනවා මේ කට්ටිය ඕකේ නානවා නනා ඉන්නකොට අර අවුරුදු 11 ලොකු දුව අවුරුදු 8 පොඩි දුව ලොකු දුව හිටියේ ආච්චි අතේ Kumari aci ate langat teke nangala dangala ino dara lameo ating lisa lagi la lameo gahagani ano. Hari te loko duwa gahagani ano aja. Te amma te balangin debe ya ada dula pahin debe. Ida bate mea puluang ida penna. Te woka balangin dia mahat te ya. Ara nona ke mahat te amma bage te gahagani ano. Ya ge ate ya urudu ate ke podi duwa hidia. Podi kel le peter dala ya penna. Te ngi ate ano podi kel lalang ane te podi kel le te ano. Hari te gia gia hatara te namu gia. නෝනා නෝනා බේරුණා තාත්තා බේරුණා මහත්තයා ගියා දරුවෝ දෙන්න ගියා නෝනාගේ අම්මා ගියා තාත්තයි නෝනයි බේරුණා දැන් පවුල ඉවරට ඉවරයිනේ මේ එක මොහොතකින් අන්තිමට නෝනා තාත්තත් කොරෝනාවෙන් මේ ළඟදී නැති වුණා අර කොරෝනා වැඩි වෙච්ච කාලේ දැන් නෝනාත් ඉන්නවා සල්ලි තියෙනවා ගේත් වෙන ලොක දැන් මිනි හතරම තිබ්බා එකට ගේ ලොකුවට තිබුණා සල්ලි තීචින්ද ගෙවල් දොරවල් ලොකුවට හදලා තිබුණා ඒ හින්දා පොඩි chance එකක් ආවා මිනි හතරම තියාගන්න පුළුවන් දැන් අපිට වුණොත් මිනිහ තියන්නේ එළියේ තියන්නේ මං කියන්නේ ඒකයි දැන් මේ මේකනේ මේ ලෝකේ දැන් ඔය අම්මගේ මරණේ තාත් මරණ අම්මගේ මරණේවල් කීයක් අරගහලාද මේ ඉන්නේ තවත් ඒකමනේ මේ කරන්නේ ගොම් වැඩි ඒකයි අපි කියන්නේ අනන්ත සංසාරේ ඉඳන් කරපු ගොම් පාට තාම දානවා කිය ඉතින් ගොම් පාට දාන ගමන් අපිටත් ඇවිල්ලා කියවනවා ඉතින් මොකද්ද කරන්නේ මුණ්ඩ ඉතින් hina වෙනව ඇරෙන්න මොන මොකද්ද කියන්නේ මම අරක කළා මේක කළා මගේ කෙල්ල හොඳ තැනකට දුන්නා මට ඇත්තටම මහෙන ඔය සමාරුව ඇවිල්ලා හොඳ කොල්ලෙක් බලන්න ආවා අපේ දුව මට ඇවිල්ලා කියනවා අපේ කෙල්ල කොල්ලට මට මේ ළඟදී මම පරණ කියව බනකුත් මතක් වෙනවා වෙලා ඕකට කියන්නේ අපි නම් කියන්නේ අපේ එළ දෙන බලන්න වස් එක්ක ආවා කියලා මට කියන්න තියෙන්නේ ඔච්චරයි ඌ දොස්තර වෙන්න පුළුවන් හැබැයි දහම දැන් නැත්තම් වස්සේ මේක නර්ස් කෙනෙක් දොස්තර කෙනෙක් ඉංජිනේරුත් වෙන්න පුළුවන් හැබැයි දහම දැන් නැත්තම් එළ දෙනක්ම තමයි දැන් ඕක ලස්සනයි ගැලපෙනවා එහෙම කිව්වා නම් අපේ එළ දෙන බලන්න හඳුනන අද වස් එක්ක ආවනේ එකෝ අපේ වැස්ති බලන්න එළද මේ වැස්සව බලන්න අපිට වස්සට වැස්තියෙක් සෙට් උනානේ ඕක කිව්වනම් ලේසි දැන් මේ මොන කෝලමන්ද කියලා වන්න මේ සංසාරේ තඹ සතේක ෂුවර් කරන්න බැරි එකට තඹ සතේක විශ්වාසය කංසාර ගනුදෙනුවක් දන්නේ නැති එකට පෙරුම් පුරලා ලං කරගෙන අන්තිමට ගිනි කාලා අන්තිමට සතරපා ගත වුණාම මොකද්ද වෙච්ච අර මම නිතරම කියන උදාහරණයක් දෙන ලංකාවේ ප්‍රසිද්ධම දොස්තර කෙනෙක් නම කිව්වොත් ඔබ දන්නවා එහෙනම් නම කියන්නේ මැරිලා ඉපදුනේ තිරිසන් ලෝකේ බල්ලෙක් වෙලා පන්සල් ගිය දාන දුන්න ඔබට වැඩිය හොඳ ලක්ෂර ජීවිතයක් ගෙවපු දරුවොත් දොස්තරලා නෝනත් දොස්තරලා ලංකාව පුරා දේපල ඉඩ කඩන් සියලු දේ පර්ෆෙක්ට්ව තියෙද්දි බල්ලෙක් වෙලා උපදින බල්ලා වෙලා ඉපදිලා මාස 6ක් යන්න ඉතලව පිච්චිලා මැරෙනවා උණු වතුර කේතලයක් ඇඟට වැටෙන පිච්චිලා මැරිලා දැන් බලු බවිනුත් ඈත් වෙලා තවත් පල්ලෙහාට යනවා බුදු දහමේ තියෙනවා ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අවීචි මහා නරකෙටම යනවා කියලා ඒ ගිහිල්ල කවදාරි ලෝක විනාශකෙදි තමයි බේරෙන්නේ. දැන් ලෝක විනාශයක් වෙන්න මේ බුද්ධ ධාතනෙත් ඉවර වෙලා. තව අවුරුදු 10 ගණක් ලක්ෂ ගණක් ගිහිල්ලා. මේ ආවුස 10ට බෑලා ඒක ලක්ෂයට නැගලා. ඒක 90000 වගේ වෙනකොට තමයි මෛත්‍රී බුද්ධ ධාතනෙ එනවා කියන්නේ. දැන් ඕක මේ අවුරුද්දකින් දෙකකින් තව අවුරුදු කෝටි ගණකින් වෙන කතාවන්දරයක් මං කිව්වේ. ඒ කාලෙත් ඇවිල්ලා ඒ බුද්ධ ධාතනෙත් ඉවරලා තව අවුරුදු කෝටි ගණක් ගිහිල්ලා මේ ලෝක විනාශ වෙනවා. මේ කල්ප අවසානයේ ලෝක විනාශ වෙනවා. අන්න එතකන් ඉන්න වෙනවා සතර පායේ මේ අද සතර පායේ ක්‍රිකට්ටත් ඒක වගේ ඉන්නේ. තව දේවදත්ත හාමුදුරන්ට තාම දවස් ගානයි ගිහින් තියෙන්නේ. දේවදත්ත හාමුදුරුව නිරේ කියන්නේ තාම දවස් ගානයි. එහෙ. මෙහෙ අවුරුදු 2000 ගාන තමයි. එහෙ දවස් ගානයි. එහෙනම් ඕ වගේ බිඳුන කවද බේරෙන්නේද කියන්නේ. එහෙනම් මෙහෙම ලෝකෙකටද මේ ආලේ කරගෙන දඟලන්නේ. අපේ හාමුදුරුව ඔබ වහන්සේ ඒ කරණව මතක් කරපු වෙලාවෙම අපි සිහි කරන්න කැමති බොහෝ පිරිසක් මතු මෛත්‍රී බුද්ධ ශාසනයක නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා. කොච්චර අවදානක අපේ හඳුනන ඉතින් මෛත්‍රී බුද්ධ එහෙම නැති සෝතාපන්න වෙලා ඉන්නේ ඒක නිවන් දකින්න ඕන. මොකද බින්දුර සෝතාපන්න නෝ සහතික තියෙන්නේ කාට? කොසල් රජුරවන්ට සහතික තිබුණා බුදු ආමතුරු ළඟම ඉඳගල. කොසල මල්ලිකාවට සහතික තිබුණාද?
ඔබ කොහොමද ඔබට සාතිකයක් ඉන්නේ සත් මේ පාර බේරුණොත් සාති ගොඩ එන්න පුළුවන් සතර පායට වැටුණොත් මතක තියන්න පල්ලෙහාට ගීකේ කුඩ එනවා බොරු දෙල්ලමක් නෙමෙයි දැන් අපේ අර සුජාතාමතුරු මේ ගිය සතියේ ගිය අපේ මේ වැඩසටහනට වැඩිය උන්නාන්දේ මහාන වෙන්න ගිය මහාන වෙන්න ධම්ම අවබෝධයත් එක්කම තව ආසන්න හේතුවක් සිද්ධ වුණා මේ තරුණ තරුණිය ටිකක් උන්නාන්සේ ලක්ෂ ගානක පඩි ගන්න ආ මේ ජොබ් එකක් කළේ උපාධි විද්‍යාවේදී උපාධියක් තියෙන ඔය හොරණ පැත්තේ තට්ටු තුනේ ගයක් හදපු හොඳ පිළිවෙලට ඉරිපු ස්වාමීන් තරුණ දරුවේ ඊට පස්සේ අපි මහාන වෙලා දැන් අපි හික්කඩුවේ ලෝතුරුවන්නේ වැඩේ ඉන්නේ උන්නාන්සේලා කට්ටිය තරුණ තරුණියෝ 20ක් 25ක් එකතු වෙලා යනවා බස් එකක් කරන් ට්‍රිප් එකක් ඔය ඈත පැත්තක ගිහිල්ලා අර වගේ නාන්න යනවා මේ අවුරුදු 20 25 කොල්ලෝ කෙල්ලෝ පස් දෙනෙක්ම යනවා ගහගෙන 20 25ක් ගියා 20යි එන්නේ තරුණ කෙල්ලෝ කොල්ලෝ මේ බඳින්න ප්ලෑන් කරගෙන හිටපු ඩිග්‍රිය ඉවර කරන්න හිටපු කසාදේට දවස් දාගත්ත උන් තමයි මේ ගහගෙන යන්නේ උන්නාන්සේ කිව්වල මට දැන් අද බේරුණාට ආපහු ඕක වෙන්න පුළුවන් එක දරුවා ඒ පුතයි එක දුවයි හිටියේ සියලු සැප සම්පත් අත්හැරලා ඇවිල්ලා ඊට මීට අවුරුදු 3කට 4කට කලින් මේ අපේ අපිත් එක්ක එකතු වෙලා පැවිදි බවට පත් වුණා. ඉතින් ඕක පිංගුදුරු ඔබට තාම වෙලා නැහැ විතරයි. ඔබ හේතු හදලා තියෙන. අපි හේතු අඩු කරගෙන තියෙන. වෙන එකක් නැහැයි කියලා ලොකු විශ්වාසයක් ඉන්නවා අපේ හැමෝම. අන්න ඒකයි වෙලා තියෙන්නේ. සියලු දෙනා අපි ඒක කියන්නේ පෘථජ්ජනය කණාපල්ලම ගහලා සතුටු වෙනවා. කණාපල්ලම් ගහලා සතුටු වෙන එක සාර්ථක වැඩක් නෙමෙයි. කණාපල්ලම් කියන්නේ නිතරම හරියන්නේ නැව නෙමෙයි වරදිනේ. එහෙනම් මෙන්න මේ වරදින ෂුවර් නැති විශ්වාස කරන්න බැරි. කණාපල්ලමක් ගහලා සතුටු වෙනවා නම් ඌට පිස්සෙක් නුගිය මේන මොකද්ද කියන්නේ? උඩ සම්මාන දෙන්නද කියන්නේ. ඉතින් බුදුහාඳුරෝ ඒකයි කිව්වේ අන්ධ බාල පුතජන මුන් අන්ධයෝ බාලයෝ මොට්ටයෝ පොට්ටයෝ ආචාර්ය මහාචාර්ය වුණත් ඔච්චර තමයි කියන්නේ. ආචාර්ය මහාචාර්ය වෙන්න අපිපා කියන්නේ නැහැ. දොස්තර ඉංජිනේරු වෙන්න. හැබැයි දහමක් දැනගෙන. දහමක් දන්නේ නැතුව මේ ලෝකේ පළවෙනියා වුණත් වැඩක් නැහැ. දහමක් දැනගෙන හිඟන්න වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමේ පිඟුද අදාළ වෙන්නේ මේ ධම්ම අවබෝධය. මේ බුද්ධ ශාසනයේ හිඟන්නේ වුණත් ප්‍රශ්නයක් නැහැ. එයාට හේතුවක් තියෙනවා ගොඩ යන්න. හැබැයි බුද්ධ ශාසනයක් නැතුව ඇමරිකාවේ ජනාධිපති වුණත් ඌට chance එකක් නැහැ මේක තේරුම් ගන්න. එහෙනම් මම දැන් මේ ගිය සතියේත් ওই විදේශගත වුණා. එවලේ මම දැක්කේ දේව පිංගුදින් අපි ගියාමනේ තේරෙමු මේ මහත්යගෙන ආවුඳුරු මුන්ට ජීවිතේට මනක් තේරෙන්නේ නැහැ කිය. ඒ කියන්නේ ඒ මට එවලේ තේරුණේ මේ අපේ රටේ මේ මිනිස්සු කොච්චර වුණත් කොච්චර වාසනාවන්ත. මේ මිනිස්සු තනිකර සිහින ලෝකවල ඉන්න උන්ට මේක කිව්වත් හිතාගන්නවත් බෑ. මේ මහත්යම එයා එහෙ ඉන්න සිටිසන් තියෙන මහත්යෙක් එයාම කියන මුන්ට මේක යන්නෙම නැහැ වුණ කොච්චර කිව්වා. ඒක ඉතින් මම එවලෙම සතුටු වුණා අපි ගැන ඔබ ගැන අපිට කොච්චර ලොකු chance එකක් තියෙනවද මේ බුදු සසුනේ මේ වගේ මේ අනිච්ච දුක්ඛ අනාත්ත මේ ගැඹුරු කාරණා සාකච්ඡා කරලා මේකෙන් නිදහස් වෙන්න හේතු හැදෙනව ගැන එතීමසේ වැඩක් නෙමෙයි. ඒඳ ඕක අතෑර ගන්න එපා ළමයා මැරෙන්න පුළුවන්. ගෑණි මැරෙන්න පුළුවන් පටාචාරයට වැරදිච්ච හින්දාමයි හරි ගියේ. පටාචාරයට වැරදුන්නේ නැත්නම් තාම අපිත් එක ළමයි නලුනලෝ ඉන්නවා. වැරදිච්ච හින්දා ගොඩ ගියා වැරදිනකම් බලන් ඉන්න එපා. මේකෙන් හරියන්න වරදිනව තමයි මේකෙන් දිනන්නේ නැහැ එකෙක්වත්. යුද්ධං අත්ති ජයං නැති යුද්ධයක් ඇත ජයක් නැත ඔය කරන යුද්ධෙන් පරදිනවා දිනනෝ නම් දිනන්නේ ඉස්ලාම තමන් තමන්ගේ දත්තිකවත් රකින්න බැරි එකෙක් තමන්ගේ කෙස්ටිකවත් රකින්න බැරි එකෙක් තමන්ගේ හංකඩේවත් තමන්ගේ ජීවිතේවත් රැක ගන්න බැරි එකෙක් අනන්ත සංසාරේ ඉඳන් ගොම් පාටි එකක් දදා ඉන්නවා වෙන මොකද්ද කියන්නේ පිස්සු නිකන් අන්දේවනේ කර බාලයෝනෝ කිය මොකද්ද කියන්නේ මං ඒකයි කියන්නේ සම්මාන දෙන්න පුළුවන් දු මොන එහෙනම් මෙන්න මේ යථාර්ථය දකින් දැක්කට පස්සේ ලැජ්ජාවක් ඇති වෙයි මේ මරණය කියන්නේ මොකද්ද එනම් මෙන්න මේ හේතුවක ඵලයක් නේද මේ ලංකර ගන්න දේවල් වල ධර්මතාවය ඕකනම් මෙහෙම ලංකර ගන්න එක සුදුසුද ඕක දකින්න ඔන්නෝක දැක්කනම් මම මගේ කියන්න සුදුසු නෑ කියලා තේරෙයි අන්නේ දාට යා නිදහස් වෙයි අන්නේ එතකොට අල්ලන්න බදා ගන්න මම කරගන්න මගේ කරගන්න දෙයක් නැති වෙයි අන්න එතකොට මම අර කියපු සිසිල් වූ ලය සීලය ඇති වෙයි අද සීලය කියන්නේ අද මේ රැක මේ සමාදන් වෙච්ච එක නන් නෙමෙයි ඕක මේ 12ට ඉතල කාලා දනිත්යෙන් පහල ඉඳන් ඉඳලා 8 5 වැඩක් නේ ඕක ඕක ඉවරනවා මේ ගේට්ටුව පැන්න ගහම ඔය ඔක්කොම දෙල් ඉවරයි යන්නේ ඊට පස්සේ කාලියම්ම වගේ නේද අරුන් මොනවා කරලත් දන්නේ නැහැ ඔහොමද මේ ගොඩක් යන්නේ හැබැයි මෙතන බුදුදහමේ සීලය කියන්නේ ගිහිවතේ හිටියත් කසාද බැඳලා හිටියත් ළමයි මැද්දේ හිටියත් ටවුන් එකේ හිටියත් ඒ ලය සිසිල් බව නැති වෙන්නේ නැහැ මොකද ලෝකේ යථාර්ථයක් දැකපුවා ලෝකේ අත්හැරීමක් නොඇලීමක් බිඳීමක් සිද්ධ වෙච්චයි අන්නේ යථාර්ථය දකින්න ඒකට අවශ්‍ය සියලු පසුතලය දැන් උදා වෙලා තියෙන ඒකට අවශ්‍ය සියලු දහම් මේ කල්යාණ මිත්‍රයෝ මේ රට පුරා මේ ලෝ පුරා දැන් දේශනා කරගෙන යනවා. ඉතින් ඔබට කොහෙන් හරි තේරෙන තැනකින් තොටු පොළවල් 84000ක් තියෙනවා ගඟකට බහින්න. ඒ ගඟට බහින්න තියෙන 84000 තොටු පොළෙන් ඔබට ළඟම තොටු පොළ තෝරගෙන ගඟට බැහැලා මෙන්න මේ සංසාර සාගරේ තරණය කරගන්න කියලා සියලු දිනාටම දයනුකම්පාවෙන් මතක් කරනවා. හැමෝටම තෙරුවන් සර්. හොඳයි අපේ හාඳුරනේ. මේ ළඟට අපි
නැවතත් මාලේවන සුද්ධිර ස්වාමින්වන් වහන්සේ වෙත යොමු වෙනට කැමැති අපේ හාමුදුරනේ කලින් මේ සඳහන් කරා වගේම තරුණ පිරිසකට මේ පන්සලට එන්න අපි අවස්ථාව වෙන් කරනවා ආරණ්‍ය ගත වෙන්න අවස්ථාව වෙන් කරනවා අපේ හාමුදුරනේ අපේ බෞද්ධ හරපද්ධතියට මේ පන්සල කියන සංකල්පය ආරණ්‍ය කියන සංකල්පය කොහොමද එන්නේ සමහර සූත්‍රවල රුක්ක මුල ගතව ආරණ්‍ය ගතව මේ ආකාරයෙන් සඳහන් වෙනවා අපේ හාමුදුරනේ හරි අර්ථෙන් අපි කොහොමද පන්සලට එන්නේ ආරණ්‍යට යන්නේ ඔව් හැම දිනාටම තෙරුවන් සරණයි මේ හැම වචනයක මේ දහම තුල ලෞකික අර්ථයක් සහ ලෝකෝත්තර අර්ථයක් කියන දෙකක් තියෙනවා අදහස් දෙකක් තියෙනවා ලෞකිකව කොහොමද ඒක සිද්ධ වෙන්නේ ලෝකෝත්තරව කොහොමද සිද්ධ වෙන්නේ කියලා මේ කරුණු කාරණා දෙකම මතක් කරනවා දැන් පන්සල කියන එක හැදුනේ මේ පන්සල ආරණ්‍ය මේ හැම දෙයක්ම අපි දන්නේ නිවන් දකින්න හදපු තැන් නිවන් දකින්න කට්ටියට ගොඩනැගිච්ච තැන් හැටියට එතකොට පින්වතුනි මේ නිවන් දකින්න ගොඩනැගිච්ච තැන් වල පන්සල ආරණ්‍ය කියලා අපි වෙන් වෙන් කරගන්න දැන් අසුපු කියලා අලුත් ඒවාත් ඇවිල්ලා තියෙනවා ඉතින් මේ පන්සලකට යම් කෙනෙක් එන්න හිත හදාගන්න ක්‍රමවේද ගානක් තියෙනවා ඒ ගාන අනුව පතපොට බලන්න පුළුවන් ද සමාජ ජීවත් වෙනකොට මේ සමාජයේ කරදර වලින් බාධක වලින් පිරිච්ච සමාජයක් මේ තියෙන්නේ. එතින් යම් කෙනෙක් යාර මේ බුදුදහම නොතේරුණත් මේ පන්සල් වල ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය කෙරෙහි හිත පැහැදිලා අනේ අපි මේ සමාජයේ මේ මුන් එක ගහගෙන මරාගෙන කපාරුර ඇති වැඩක් නැහැ. ඒක හින්දා මේ වෙන් වෙලා නිදහස ඉන්න ඕන කියලා විවිධ හේතු මත ලෞකික අදහස් මත එන්න පුළුවන්. ඒවට සමාරක් කට්ටියට කර කියා ගන්න දෙයක් නැතුව එහෙම එන්නත් පුළුවන්. දැන් අපි බුදුහාමුදුරුගේ කාලේ මේ සාසනේ නොයෙකුත් ලෙඩ දීච්ච කට්ටිය පවා මහාන වෙලා තියෙනවා. ඒ මහාලා තිය දහමක් දැකලා නෙමෙයිනේ. ඊට පස්සේ ඔය ඉස්සර මේ හාමුදුරුන්ට මේ වෛද්‍ය ඒ පහසුකම් සලසපු ඔය ජීවක වෙදතුමා ඉඳලා තියෙනවනේ. ඒ ජීවක වෙදතුමා ඉන්නකොට ජීවක වෙදතුමා හාමුදුරුන්ට බෙහෙත් හේත් කරලා තමයිලු අනිත් පිරිසට කරන්නේ. ඉතින් මේක හින්දා සමාජයේ දැන් විවිධ රෝග තිච්ච කට්ටියට ධර්ම රෝග තිච්ච කට්ටියට මියා හොඳ වෛද්‍යවරයෙක් මේකට ඒගොල්ලොන්ට මේ බෙතිකාර ගන්න විදිහක් නැහැ මොකද එදා මේ වගේ මේ පන්සල් ආරණ වල හාමුදුරු දහස් ගණන් ලක්ෂ ගණන් ඉඳලා තියෙනවා ඉතින් එතකොට ඒ හාමුදුරුන්ට හැමදාම බලනකොට විශාල සංඛ්‍යාවක් විවිධ රෝග හින්දා බෙහෙත් ඒත් ලබනවා ඒකින්ද ඒගොල්ලෝ සමාජයේ බැලුවා එහෙනම් මහණුනොත් නම් මේ ලෙඩේට බෙහෙත ගන්න පුළුවන් කියලා ඊට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා මේ මහණුලා තියෙන මොකද මේ ලෙඩේ හොඳ කරගන්න ලෙඩේ හොඳ කරගත්තාට පස්සේ මිනිස්සුන් සිරු දාලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේක ව්‍යාප්ත වෙච්ච හින්දා ජාජීක වෙද මහත්තය බුදුහාමුදුරට මේක සැලකලා බුදුහාමුදුර ඊට පස්සේ තමයි ඔය විවිධ විශේෂ රෝග තියෙන කට්ටියව මහාන කරන්න එපා කියලා මේ පැනව අවස්ථාවකුත් තියෙනවා. ඉතින්ද ඔය කබර තියෙන කට්ටිය ශරීරයේ විවිධ අපහසුතා තියෙන කට්ටිය මහාන කරන්න එපා කියලා එහෙමත් ඒ ඇවිල්ලා තියෙන්නේ අර විවිධ මත හින්දා මේකට ඔය මහාන දීවිඩ සහ පන්සලට ආපු කට්ටිය හිටියා. ඉතින් අන්න ඒ සමාජ ලෞකික අර්ථයෙන් උත්තර අපිට ඒකත් පැත්තකින් දාලා ගන්න පුළුවන් මේ සමාජෙ ඉන්නකොට හරි කරදරයි බාධකයි මේකෙන් වෙන් වෙලා හිටියම හොඳයි කියන මතය අරගෙන පන්සලට එන්න පුළුවන් ආරණ්‍යට යන්නත් පුළුවන් හැබැයි තව අදහසක් තියෙනවා ඒ තමයි තථාගතයන් වහන්සේ දේශනා කරපු දහමක් තියෙනවා ඔන්න ඒ දහම කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහගත්තට පස්සේ අන්න තමන්ට මේ ලෝකෙ පිළිබඳව නිශ්චිත අදහසක් එනවා අදහසක් වචනයක්වත් ගාතාවක්වත් නෙමේ අදහසක් එනවා මොකද්ද ඒ අදහස මෙන්න මේ හයපල පිනවන එක භයානකයි නැත්තම් මේ 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 පහට මේ පහට පහට කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මෙන්න මේ පහට ආහාර මොනවද රූප ශබ්ද ගන්ධ රස පහස එහෙනම් මේ මේ පහට මේ ආහාර දෙන එක භයානක වැඩක් මොකද බෞද්ධ පින්වතුනි මේ පිනට පවට පිනට ලැබිවත් පවට බයවත් කෙනෙක් නෙමෙයි දැන් හරි අර්ථයෙන් විත්තව ලෝකෝත්තර අර්ථයෙන් දහමත් තේරුම් ගත්ත කෙනා මේ සතර අපාගත හිඳවක්වත් වෙන ප්‍රශ්නයක් හිඳවත් මේ මෙතනටපත් වෙන නෙමෙයි ඒ උන්වහන්සේ දකින්නේ මේ සසර ගමන භයානකත්වය මේ සසර ගමනක් යන එක කොච්චර අවදානන්ද කියලා අන්නේ උත්තරම දකින්න කල්ලාන මෙතන බණ ටික අහකට පස්සේ වැටෙන්න ඕන උතන මේ සතර ගමනක් යන එක කොච්චර භයානකද මේ ආස්වාද විඳින්න යන එක කොච්චර භයානකද මොකද මේ ආස්වාදය කියන්නේ කවදාකවත් තමයි කැමැත් ඉෂ්ට කරන්නේ අන්තිමට කට්ටක් කාලා දුකක් විඳලා අසහනයක් විඳලා නිකන් මැරලා යන විතරයි ඔන්න ඔය අදහස් තමයි බෞද්ධය ගන්න බෞද්ධය කියලා කිව්වේ මේ තථාගතයන් වහන්සේගේ දහම කල්ලාණ මිත්‍රගෙන් අහලා තේරුම් ගත්ත කෙනා අන්නේ ආ දකින්න මේ සසර ගමන කොච්චර භයානකද කියලා එහෙනම් සසර ගමනට හේතුව තමයි මෙන්න මේකට ආහාර දෙන එක මොකද ආහාර දෙන්න දෙන්න චන්දරාගයෙන් බැඳෙන්න බැඳෙන්න මේ චිත්තය අන්ධ කරගෙන මත් වෙලා මේක හොඳයි වටිනවා සාරයි කියලා මේ මේ පස්සේ හඹාගෙන යන මේ මානසිකත්වය තමයි පිඟුතම සසර ගමනක් අරගෙන යන්නේ
එහෙනම් මේ පහට දෙන ආහාර දෙන එක සුදුසු නෑ. මොකද අවදානමක් තියෙනවා, භයානක අනතුරක් තියෙනවා. එහෙනම් මෙන්න මේ පහට දෙන ආහාර සලාහරින්න ඕන. අන්නේ පහට දෙන ආහාර සලාහරින්න ඕන නම් පහ අන්සල කියලා කිව්වේ ඒකයි. පහ කියලා කිව්වේ අසකරණ ආසිද ශරීරයේ අන් කියන්නේ ආහාර. එහෙනම් මේ අසකරණ ආසිද ශරීරයේ පිනවන්න මේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන ආහාර දෙන එක භයානකයි. අන්නේ දෙන එක නතර කරන්න ඕන කියලා පහ අන්සල අන්න පන්සලකට යනවා. ඉතින් පන්සල යනවා කියලා පිංගුතුනි මේ ලෝකෝත්තර අර්ථ ගත්ත කෙනා පන්සල කියලා කියන්නේ මේ චෛත්‍යවත් බෝධියවත් බුදුගියවත් නෙමෙයි. දැන් කොහෙද පන්සල කරගන්න ඕනේ එතකොට? පන්සල කරගන්න මේ බෞද්ධක බාහන්දරක නෙමෙයි. මේව පිංගුතුනි මේ අර යම් කිසි කෙනෙකුට අර හැම දෙයක්ම මේ අපිට එකපාරටම එක තේරුම් ගන්න බෑනේ. ඒ මට්ටම් වල කටට මේව හදලා දෙන්නේ. හැබැයි පිංගුතුනි නියමාකාරයෙන් පන්සල් යනවා කියලා කියන්නේ තමන් හිත පන්සලක් කරගන්න එක. දැන් පහට ආහාර දෙන්නේ පන්සල ඇතුළේ හිටියත් ඕකට දෙන්න පුළුවන්. මේක මේ භූමිය ඇතුළේ හිටියා. එහෙනම් භූමිය බවට පත් කරගන්නේ තමන්ගේ මානසිකත්වයේ හිත. එහෙනම් මේ හිතින් මෙච්චර කල් මේ ලෝකෙට දුන්න ආහාර වටිනාකමක් තිබුණා. අන්නේ වටිනාකම නතර කරන්න ඕන කියලා පහ අන්සල කියන පන්සල කියන තැනට තමන්ගේ මානසිකත්වයේ හදාගත්තා. අන්නේ කාපු ඉස්සර අහලා තියෙන අර මේ කියන්නේ මේ අර මොකද්ද පවුල පන්සල් වෙන්නේ නැද්ද කියලා අහන්නේ. ඉතින් මේ පවුල් පන්සල් වෙනද මේ පවුල පන්සලක් කරගන්නේ කොහොමද? එහෙනම් කොහොමද පවුල පන්සලක් වෙන්නේ? එහෙනම් පවුල පන්සලක් වෙන්නේ අර මානසිකත්වය අර පන්සල්. ඒ කියන්නේ මේ පහර දෙන ආහාර සලාහරණ මානසිකත්වය තියාගත්තොත් එයා ගිහිවතක් වේවා පැවිදිවතක් වේවා මොනවතේ හිටියත් එයා ඉන්නේ නිතරම කොහෙද? එයා නිතරම ඉන්නේ පන්සලේ. නිතරම තමන්ගේ මානසිකත්වය පන්සලක් බවට පත් කරගෙන ඉන්න කෙනාට කවදාකවත් මේ මහා භයානක අනතුරට පත් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. එයා අනිවාර්යයෙන්ම නිවන් දැකලා මේක කෙලවර කරනවා. ඒ කියන්නේ හඳුන මේ පහ අවුල් කරගත්ත කට්ටියට වෙන්න තියෙනවා. ඒක තමයි දෙපැත්තක දෙන්නේ පහ අවුල් පවුල් කියලා හැදෙන්නේ නැත්තේ ඒකනේ. එහෙනම් පහට ආහාර දෙන්න ගියොත් අවුලට පත් වෙනවා. එහෙනම් පහ දෙන ආහාර දෙන්න ගිහිල්ලා අවුලට පත් වෙලා උන් පවුල් වෙනකොට පහට දෙන ආහාර සලාහරණ කියලා මානසිකත්වය දාගත්ත කෙනා අන්න පවුල පන්සලක් කරගන්නවා. ඊට පස්සේ දැන් සමාජයේ යම් කිසි විදිහකට දැන් මෙහෙම කටයුතු කරන දැන් පන්සලක් කෙනෙකුට අපි දන්නවා පන්සලක් කෙනෙකුට මේ ගමේ මේ තමන්ගේ පීරුවේ වැඩ කටයුතු කරගෙන අර බුදුහාමුදුරට මේ යම් අවස්ථාවක සිතුවිල්ලක් පහළ වුණා මේ පන්සල්වල හාමුදුරුවෝ විඳින දුක. ඇයි උන්වහන්සේගේ අර මේ ආධ්‍යාත්මික පැත්තට භාවනා යෝගී පැත්තට හිත වඩා ගන්න තියෙන සෑහෙන අවස්ථාවක් මේ මිනිස්සුත් එක්ක ක්‍රියාත්මක වීම නිසා නැති වෙලා යනවා. ඉතින් එතකොට ගමන හරි ප්‍රමාදයි. නමුත් සමහරක් හාමුදුරුවෝ ඒක මහා කැපකිරීමක් කරලා ඒ කටයුතු කරගෙන යනවා. දැන් බලන්න අපි පන්සලක ඉන්නකොට අපි දායකයෝ කෙරෙහි බලන්නත් ඕන. ඊට පස්සේ ඒගොල්ලෝන්ගේ දාන ටික, බණ ටික, ඊට පස්සේ පන්සකූල ටික, පිරිත් ටික, ඊට පස්සේ හැම අවස්ථාවකද උපන්නත්, මැලත්, ජීවත් වෙනකොට හැම එකටම දක්වන්න වෙනවනේ. හැබැයි ඒ ගිහිල්ලත් වැඩිම අපවාද උපවාද ලබන්නේ කවුද? පන්සල්වල හාමුදුරුවෝ. බලන්න උඩ තියාගෙන ගහන්නේ චුට්ටි වරදක් කරේ පොඩි හාමුදුරුවෙක් කරේ ලොකු හාමුදුරුවෙක් කරේ පොඩි අතපසු වීම සිද්ධ වුණොත් උඩ තියාගෙන ගහන්නේ. හැබැයි කවුරුත් ඔය ආරන්න ඉන්න කට්ටිය ගැන ලොකුට හොයන්නේ නැහැ. මොකද උන්වහන්සේ මානසිකත්වය තියෙන ආ මේ කැලේට වෙලා මේ ඉන්න කට්ටිය කියලා. හැබැයි වැඩි වටිනාකමක් හම්බෙන්නේ ආරන්න කියන තැන ඉන්න කට්ටියට, පන්සල් ඉන්න කට්ටියට. වැඩ ටික ඔක්කොම අරගෙන බත්තරේට පාව බයිනොද නැද්ද? බයිනවා. ඒ මානසිකත්වය. හැබැයි ඔන්නෝකද ඒක අද නෙමේ බුද්ධ කාලෙත් තියලා දිනවා. ඉතින් ඒකෙන් තමයි බුදුහාමුදුරුවන්ට සංවේගයක් තියලා දිනවා. යකෝ මේ මෙච්චර දැන් උන්වහන්සේ මේ කැපවීම මේ කරන උන්වහන්සේලාගේ මගද ප්‍රමාද වෙන්න, උන්වහන්සේලාට අපවාද උපවාද බහුලව අහන්න මේ සමාජයෙන් ලක් වෙන මේක වෙනවා කියලා උන්වහන්සේට ඒ සිතුවිල්ල පහළලා තිනවා. දහම් සඳහන් කරනවා එහෙම. එහෙනම් ඒ මේ මානසිකත්වයේ නැති කට්ටිය ඊට පස්සේ මොකද කරන්නේ? අනේ මේවත් හරි අවදානමක් කියලා අන්න ඒගොල්ලෝ ආරණ්‍යගත වෙනවා. පින්වතුනි ඔතන ආරණ්‍ය කියලා ඉන්නකොට බුදුහාමුදුරුවෝ ආරණ්‍යගත වීම පිළිබඳවත් විවිධ මත හින්දා මිනිස්සු ආරණ්‍යගත වෙනවා. ඒ ආරණ්‍යගත වෙ විවිධ මත හතරකට බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ නිඳා කරලා තියෙනවා. මේ ගැරහීමට ලක් කරලා තියෙනවා. මොකද ගැරහීම ලක් කරලා තියෙන සමහරක් කට්ටිය ඔය ආරණ්‍ය කැලේ ආරණ්‍ය ගොඹ කැලේ ස්වභාවයක් නෙන්නේ. ඉතින් ඔය කැලේට ගිහිල්ලා තියෙනවා සමහරක් බොහෝ පිරිසක්. ඉතින් විවිධාකාරමේ සමාජයේ ඉන්නකොට හැලහැප්පීම් වැඩි, ගැටීම් වැඩි. ඉතින් මේවා මේ තමන්ට මොකක් හරි එක්ක අහිමි වෙලා ගිහිල්ලා ඒකින්ද මේ මානසික විවෘතතාවයෙන් හින්දා කැලේ ගත වෙලා ඉන්නවා. සමහරක් කට්ටිය මේ අපි හිතමුකෝ මේ දැනෙන ටික මේ ආස්වාද කැලේ එක දරා ගන්න බැරුව. ඒ අන්න ඒ මානසිකත්වයෙන් හින්දා අපෝ මේක මේ සමාජයේ හිටියොත් මේ මේවත් එක්ක කටයුතු කරන ලේසි පාස් වැඩක් නෙමෙයි. ඒක හින්දා අන්න ඒකින් යනවා. තව සමහර කට්ටිය අනේ ආරණ්‍ය වලින් කට්ටිය මම ඉස්සර මතක් කරා වගේ ආරණ්‍ය වල කට්ටියට ලොකු ලාභ සත්කාර ප්‍රශංසා හම්බෙනවා. මේ බලාපොරොත්තු වෙන කැලේ යන මෙහෙම කියලා කරුණු කාරණා හතරක් මේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. හැබැයි බුදුහාමුදුරු ඒගොල්ලෝ නිග්‍රහ කරලා තියෙනවා. එතකොට අපි කල්පනා කරමු දැන් මේ වගේ ඒ වගේත් වර්තමාන වෙනකොටත් ඒ අදහසින් ඕනතරම් මේ වනාන්තර ගත වෙලා තියෙනවා. හැබැයි බුදුහාමුදුරුව මේ කැලෑවට මේ ආරණ්‍යයට උපමා කරේ තමන්ගේ මානසිකත්වය. මානසිකත්වය තමයි මේ තමන්ගේ රාග දේශ මෝහ පිරි මේ අකුසල් වලින් පිරි මානසිකත්වය තමයි කැලේ හැටියට උන්වහන්සේ හඳුන්වන්නේ.
Metan di mi aran ne kiri kete aran ne kila kiri kete ara kila kiwo kino gati mete ya yudde dekian yudde de sahami gati mete kino ara kila ina mi yudding aingi mete kino aran ne kila ara kian ni yudde de gati mete i yudding aingu nahame gati ming aingu nahame aran ne weno ane te koda mukatmi yudde ane mi dahama dana gatu gati ye dana gata mi loki ara api hamdu naikam batak kerawagi mi loki yudde ati na mukatde minne mi esakana naasi di sari mana kina minne mi haya bala pina wagi ni mi yudde dan ubat api hamadi naamat ee matang walde mi haya bala pina wagi ni mi yudde kere mi esakana naasi di sari mana kina minne mi haya bala pina wagi balan api kocere gema gahana wagi kina ini budu hamdu di sana mi gema kuhoma gaya ubat yudang ati jayan nati yudde akti na budu hamdu jaya kira ne akne ini api hemo manti bete jayak grahanayak nometi jayak grahan laban hetu neti yudde ke peti lila anti bete dukkendra hisatim merle yano merle gil anti bete sasar gamana gudna genwa me sasar gamana bhabayana kai ini minna mi aswad gana gil lila minna mi yudde de peti lila mi anatul sasar gamaning midin no nakila ini mi yuddeng aing mila anna aran nete anwa itu aran nge laki uwe tamake manisaka te misak oi wanantre nimi iti ekata yang kisi pratyabhasa kumak sakse enwa ara gihilla me wenawenama dan me prashna godin midila ehema inn ekak ehemat krame lokottara adahasakin yanna puluwa iting e adahasen miyala enan tamange hita manasagatte ara yuddhen ayin karagena ara gatumin ayin karagena enan me sasarak pavatmen ayin karagena inna kenage hita nitharama aranneyak wenawa hita nithara pansalak wenawa eka thamai aranne saha pansale thiyena lokottara adahasa habe aranne pansale kiwwat manasagatte godna genne ekama widihakata e kiyanne ara haamuthuru matak kara wage තොටු පොළවල් හා තියෙන 84000ක් මේ ගඟට බහින්න. ඉතින් මේ ගඟට බහින්න තියෙන තොටු පොළ 84000න් එක් සම්දිස්ථාන තමයි ඔය පන්සල් ආරන්න කියලා රුක්ක මූල කියලා මේව ගොඩනගන්නේ ඊ හරහා තමයි. එතන මේක ලෝකෝත්තර අදහස තමයි. තමගේ මානසිකත්වය සතර ගමනකට හේතු වෙන මානසිකත්වයෙන් මුදෝගෙන අන්න තමන්ගේ හිත මේ මානසිකත්වයේ යහපත් මේකෙ මිදෙච්ච මානසිකත්වයට ගේන්න පුළුවන් නම් එයාගේ හිත නිතරම පන්සලක් එයාගේ හිත නිතරම ආරන්නයක් එයාගේ අnder වනාන්තරය කියලා කැලේ කියලා කිව්වේ මේ අයහපත් මානසිකත්වේ නැත්නම් රාගයෙන් දේශයෙන් මෝහයෙන් නැත්නම් දස අකුසලයෙන් පිරිච්ච මානසිකත්වයට කිව්වා කැලේ කියලා. එහෙනම් කැලේ නිතරම ඉන්න මොකද? සත්තු ඉන්නවා. සත්තු ඉන්න විස සත්තු ඉන්නවා. එහෙනම් උන් හරි විසයි, හරි උග්‍රයි. විනාශයක් සිද්ධ කරන්නේ. එහෙනම් මෙන්න මේ හිත නැමැති මෙන්න මේ කැලෑව සුද්ධ කරගෙන අන්න එහෙනම් ඒ සුද්ධ කරගන්නවා කියලා කියන්නේ නිතරම හැලහැප්පීම් නිතරම මේ ආස්වාද විඳින්න මේ හයපල පිනව ගන්න මේ කරන සෙල්ලම් බයහන් එකක් කියලා තේරුම් අරගෙන අනිසි ලෝකයක තුල අනිසි වටනාගමක් දීලා අනිච්ච දුක්ඛ අනත්තු තමන්ට කිසි තෘප්තිමත් භාවයක් වෙන්න බැරි හේතුවක් නැති නැත්තම් කොටින්ම අපි සරලවම කියනවා නම් හරයෙන් ශූන්‍ය වූ ඒ කියන්නේ හරය කියලා කියන්නේ අන්ති ප්‍රතිඵලය හරය කියලා කිව්වොත් ශක්තිය හයියක් නැහැ එන හරයෙන් ශූන්‍යයි කියලා කියන්නේ හයියක් නැහැ හයියෙන් ශූන්‍යයි එන හරෙන් ශූන්‍ය ලෝකයක් තුල නිසි මොකක් හරි වටනාකමක් දීලා මේක භුක්ති විඳින්න යනවා කියන්නේ මේ හයපල මිනවන යනවා කියන්නේ භයානක අනතුරක් කියලා තේරුම් අරගෙන අන්නේ මාංශගතේ මුදෝ ගත්තනම් තමන්ගේ හිත නිතරම පන්සලක් ආරණ්‍යයක් බවට පත් වෙනවා. ඒක තමයි පන්සල ආරණ්‍ය කියන එකේ ලෝකෝත්තර අදහස. එහෙනම් හැමෝටම මතක් කරන්න තියෙන්නේ gedare ඉන්න පුළුවන්, පන්සලේ ඉන්න පුළුවන්, ආරණ්‍යෙ ඉන්න පුළුවන්, මගතොට ඉන්න පුළුවන්, මේ රටේ ඉන්න පුළුවන්, පිට රටක ඉන්න පුළුවන්. හැබැයි කොහේ හිටියත් මෙන්න මේ හයපල පින්නවන යන එක කවදාකවත් තෘප්තිමත් වෙන්න බෑ. මොකද අපි අසුරු කරන්නේ අනිච්ච ලක්ෂණයෙන් දුක්ඛ ලක්ෂණයෙන් අනාත්ම ලක්ෂණයෙන් පිරි ලෝකයක්. එන අනිච්ච දුක්ඛ අනාත්ම ලෝකයක් නිච්චයි සුඛයි අත්තයි කියලා ගන්න එක මගේ තින ගොංකමක්. ලස්සන රූප තියෙන්න පුළුවන්, ශබ්ද තියෙන්න පුළුවන්, සුවඳ රස පහස තියෙන්න පුළුවන්. හැබැයි ගන්න දෙයක් නෑ. ඒ ගන්න දෙයක් නැත්නම් මොකද වස බඳුනක් තියෙනවා. ওই වස බඳුනේ මේ වතුර වීදුරුවක් තියෙන වතුර වීදුරුවේ ඔබ කැමති බීම් එකක් තියෙන්න පුළුවන්. ඒ කැමති බීම් එක ඇතුලේ වහක් තියෙනවා නම් කොච්චර සුවඳ වුණත් කොච්චර රස වුණත් කොච්චර පාටට ඔබ කැමති වුණත් ප්‍රිය වුණත් පිංගුතුනි මේක බොන්න යනවද? බොන්නේ නැත්නම් මොකද මේක කොච්චර හොඳ රස පහස තිබුණත් මේක ඇතුලේ වහක් කලවම් වෙලා තිනවා. වස විස වෙන්නේ පානය කළ උන්ට. වස නැත්තම් නිකන් විස වෙන්නේ නෑ. වස විස වෙන්නේ පානය කර උන්ට. මෙතන දෙමුණට වස විස වෙන්නේ නෑ. මෙතන දෙමුත් ඒක වස විතරයි. ඒ වස විස වෙන්නේ පානය කර උන්ට. එහෙනම් ලෝකය කියන්නේ වස බඳුනක් වගේ මේ හොඳ රූප ටික ශබ්ද ටික රස පහස ටික තියෙනවා. හැබැයි මේක කවුරු හරි මම් මගේ කියලා පානය කරන්න ගියොතින් අන්න යා මහ දුකට වැටෙනවා. එහෙනම් ඒ දුකට වැඩට වැඩ පිළිවිලක් තියෙනවා. අන්න ඒ දුකට වැටෙන වැඩ පිළිවිලෙන් අයින් වෙලා දුක ගොඩනගන වැඩ පිළිවිලෙන් අයින් වෙලා අන්න එහෙනම් මානසිකත්වයේ ගොඩනගීම තුළ ඔබේ කොහේ හිටියත් ඔබේ හිත පන්සලක්, ඔබේ හිත ආරණ්‍යයක්, ඔබේ හිත රුක්ක මූලයක් ඒ සියල්ල ඔබ තුලින් ගොඩනැගෙනවා. අන්න එතකොට ඔබට ඒතං සන්තං ඒතං පනේතං අන්නර මහා ශාන්තය මහා ප්‍රණීතිය ඔබ හැම දිනාට උදා වෙනවා. හැම දිනාම පවුලක් පන්සලක් කරගෙන පන්සල් ආරන්න මට්ටමට තමන්ගේ මානසිකත්වය හදාගෙන යහපත් දීපවත්මක් තුලින්
මෙලව අභිවෘද්ධිය සැනසීමත් මගපල නිවන හැම දිනාට පූර්ණ කරගන්නට එකසේම හේතු වාසනා සැකසෙන්න කියලා ආශිර්වාද කරනවා හැමෝටම තිරුවන් සරණයි. පහ අවුල් කරගන්න නැතුව පන්සලකට එන්න අනේක විද සටන් තින රණභූමියකින් මිදලා ආරණ්‍යයකට එන්න අපි ඔබ සැමටම ආරාධනා කරනවා. අපි මීලකර නැවතත් පූජ්‍යපාද හංගවැල්ලේ මෙදංකර ස්වාමීන් වහන්සේ වෙත යොමු වෙන බලාපොරොත්තු වන්නේ අපේ හඳුරුනේ අපේ සුදිර ස්වාමීන් වහන්සේ අවසන් වශයෙන් මතු කරේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන කාරණාව මූලික කරගනිමින් මම හිතනවා දැන් බොහෝ ගැටලු වලට අපි උත්තර ලබා දීලා ඔබට තියෙන දහම් ගැටලු වලට ඒ ප්‍රවේශයන් ලබා දීලා මම හිතනවා අපේ හඳුරුනේ අපේ කෙරෙහි අනුකම්පාවෙන් මේ 84000 ධර්මස්කන්ධයේ කැටි වුණු එසේත් නැතිනම් මේ මගින් නිමෙන්නට බුදුන් වහන්සේ වදාළ මේ අනිච්ච දුක්ඛ අනාත්ත කාරණා පිළිබඳ අපේ හඳුනන විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම අහන්න කැමති අපේ හඳුරුනේ අනිච්ච දුක්ඛ අනාත්ත කියලා කාරණා තුනක් තියෙනවා. මේ කාරණාවේ අපි පිළිවෙලට අනිච්ච දුක්ඛ අනාත්ත වශයෙන් අපි තේරුම් ගන්න ඕනේද? එහෙම නැත්නම් මෙහි අනිච්ච හෝ දුක්ඛ හෝ අනාත්ත හෝ මේ යම් කිසි කාරණාවක් ලක්ෂණයක් තේරුම් අරගෙන මේ ධම්මකට පිවිසෙන්න පුළුවන්ද අපේ හඳුරුනේ? ඔව් හැමෝටම තේරුවන් සරණයි. ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද බුදුදහමේ මූලික හරය කියන්නේ ඕක තමයි. එනං ඔන්න ඔය ධම්ම අවබෝධයට පත් වෙච්ච කෙනෙක්ට අදහසක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ පෙන්නපු ධහම තමයි අටක්කරා තීනි පදන් සම්බුද්ධේන ප්‍රකාශිතා. අකුරු 8යි පද 3යි. අනික අකුරු 8යි පද 3 කිව්වෙත් මොය අනිච්ච දුක්ඛ අනාත්තක. දැන් මෙන්න මේක තේරුම් ගත්ත කෙනෙක්ට අපි කොහොම අනිච්ච දැකලා මේ ලෝකේ අසාරත්වය දකින්න ගෑත් ඉන්නවා. දුක දැකලා මේ ලෝකෙින් මිදෙන්න ඇත් ඉන්නවා. අනර්ථ ස්වභාවය අනාථ ස්වභාවය දැකලා මේ ලෝකෙින් මිදෙන්න ඇත් ඉන්නවා. ඒක තමන්ගේ ඥාණයට තමන්ගේ එක එක තියෙන දෘෂ්ටි වලට තමන් හඳන් ආමු සසරේ තියෙන ගතිසිරිත් වලට අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. දැන් කොහොම හරි කමන්නේ මෙන්න මේ දහම දැක්කට පස්සේ වැටහෙනවා නා. අනේ මේම ලෝකෙක මම මොනව බලාපොරොත්තු වෙන්නේ? අනිච්ච දැකලා හරි. මේ දුක් ස්වභාවය දැකලා හරි. මේ අනාථ ස්වභාවය දැකලා හරි. මෙහෙම ලෝකෙක මම මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඔන්න ඔය අදහසට එනවා නා. අන්නේ ආට දහම් අවබෝධයක් තියෙන කෙනෙක්. දැන් අපි හිතමු දැන් අපි අනිච්ච දුක්ඛ අනාත්ත පැත්තකින් දලා සයන්ස් ගැන හිතමු. පොඩි කාලේ විද්‍යාවේ අපි ඉගෙන ගත්තා පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය. හරිද? දැන් ඕක දැන් බුදුදහම මේ තුලින් හොයලා බලුවොත් පරීක්ෂණය කරනකොට යමක් දකින්නවා. ඒකට කියනවා නිරීක්ෂණය. නිරීක්ෂණය තුලින් අපි නිගමනයක් ගන්නවා. හරිද? දැන් ඉස්සර ඒ වගේනේ අපි කලේ අර ගහක අත්තක මේ ෂොපින් බෑග් එකකින් බදලා පරීක්ෂණය කළා ඒ යමක් නිරීක්ෂණය කළා නිබනය ගත්තා මේ වතුර මෙහෙම මරෙන් වෙනවා කියලා කාබන් ඩයොක්සයිඩ් නිපදින ඔන්නෝම කතන්දරයක් අපි ලිව්වා. දැන් අපි පරීක්ෂණයක් කරමු. එතකොට නිරීක්ෂණය තුලින් ඔබ නිගමනයක් ගන්න. ඕක තමයි දහමේ තියෙන්නේ. ඔන්නෝ සිද්ධාන්තයට අනුව මෙන්න මේ ලෝකේ නිගමනය සාරයි කියලා ආවොත් ඒකට බන තේරිලා නැහැ. නිගමනය පරීක්ෂණය කරනකොට ඒ දකින්න දේ තුලින් අසාරයි කියලා ආවොත් හරයක් නැහැ කියලා ආවොත් අන්න ධම්ම අවබෝධය වෙලා. අන්න අනත්තයි කිව්වේ ඒකයි. නිගමනය එන්න ඕනේ අනත්තයි කියලා. පරීක්ෂණය කරනකොට මේක සාරද අසාරද? දැන් මේ හිතන්නකෝ දැන්. දැන් අපි පරීක්ෂා කරමු. දැන් මේ ලෝකයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? දැන් මේ ජීවත් වෙන අය බලාපොරොත්තු වෙන්නේ දුකද සැපද? කැටි කළාම ඕකනේ බලාපොරොත්තු. දැන් අපි වෙන වැඩ ගොඩක් කරනවනේ මේ පොඩි කාලේ ඉඳන් අවුරුදු 5 ඉඳන් මැරෙනකන් අපි වැඩ ගොඩක් කරනවා. ඔය වැඩ ගොඩ කරන්නේ දුක් විඳින්නද සැප විඳින්නද? දුක් විඳින එකෙක්වත් වැඩ ගන්නවද? සියලු දෙනා ජීවත් වෙන්නේ සැප විඳින්න. ඔය බල්ලෙක් අල්ලගෙන අහන්නත් බල්ලෝ උඹ ජීවත් වෙන්නේ දුක් විඳින්නද සැප විඳින්න? ඌත් සැප විඳින්න. සියලු ලෝක සත්‍යෝ බලාපොරොත්තු වෙන්නේ දුකද සැපද? හරි සැප. දැන් අපි පරීක්ෂණය කරමු. මේ ලෝකේ සැප එනවද? දැන් අර මම කියව දැන් සැප ගන්න ක්‍රම ටිකක් හාමුදුරුවෝ කිව්වනේ. ඇහැට රූපයක් ප්‍රියමදුර රූපයක් ආවොත් තමයි සැප එන්නේ. කනට ප්‍රියමధుර සද්දයක් આવවත් තමයි සැප එන්නේ. නාසයට ප්‍රියමధుර සුවඳක් આવවත් තමයි සැප එන්නේ. දිවට ප්‍රියමధుර රසයක් આવවත් තමයි සැප එන්නේ. කයට ප්‍රියමధుර පහසක් આવවත් තමයි සැප එන්නේ. ඕක අප්‍රිය අමధుර වෙච්ච ගමන් සැපද දුකද? දුක එන්නේ. දැන් බිඟුදින ඔන්න ඔය ලෝකේ මෙන්න මේ ප්‍රියමధుරතාවය මේ සුවය මේ සහනය බලාපොරොත්තු වෙන අපි වැඩ ටිකක් කරනවා. ඔය ඉගෙන ගන්න ඒකට. රස්සා කරන්න ඒකට. කතාද බඳිනකොට අපේ හාමුදුර කිව්වාගේ පහක් අපි ලං කරගන්න. පහට සුව පහසුවට ලං කරගන්නවා පස්සේ පහ අවුල් වෙනවා ඒක වෙනම කතාව. දැන් මේ අනේ මේ වටේ ඉන්නේ 18 හිටපු ලත්තන කෙල්ලෝ ටිකක් නේද? මේට අවුරුදු 60කට විතර කලින් ෆොටෝ එකක් බැලුවොත් හරි ලත්තන්ට ඉන්නවා.
Apa deng belah dia ni deng me bima inno kita hari ama haru. Eh me bayi perai wakai depan tempat reno. Ninda kira beteno, beli kada beteno, api balang inno kita payno. Deng me honderi hitabu kelo tiket beccha di. Oga tamai me belah di. Deng oga ada inno kelo anta tino dene. Beno aru mama kita usah kau bana kete anu me pansel inno mang idang. Walut gom petter anu mama kaling kira di no. Poyak dah usah me bana kete anu mama. Lasana kelodi kak, orang tu dahate dah wis dahase dahate, wakit min taruna bodi kelodi kak, udah panah panah, kali thang kota diu tu, mana badminton kah? Mereka balah agen, anak kota dah, ikak gate tu, kahana tika loko geak ke? Balah na anit gate tu, hatta apa hak kita rajin kene gate tu, ing parah dia balah agen. Mata atendi bodda, hita kalabal una, atendi ekan niu na, meter panah itu, not ready okay ul. Ya ko baru udah panah panah, nata ne unda, mereka minum ni, dekik mati itu. Deng owa ke, ekale short tibu na. Ekalit badminton kita muka kari kira waktu mana udah pernah hidup aja kira ini, dem meka itu dem bela dini dem meka marah ni ni kamu balangin, dem oke sama ini loko sebab apa? Katia me cuti kali ya, rangga papa inno, aswad ganda balapuru tu inwa, ini aswad ganda balapuru tu bela, wedicce dukka anda macerai kian puluan, lamai hinda gini kapua, nona mahatya hari itu gini kapua. Watem piting gitu bawa nendam maleli yudde oke lo tau gival lori no hendam perasaan itu mau oh agi kiyak peti baling guiti kayaat pahara kayaat gini kayaat show kapari dewa dukko do manusia anta kotu unat lamaing ke perasaan inda kipara kenduat nona mahatya ke perasaan inda kipara kenduat leli la ben la perasaan inda kipara kenduat monuburu monimiriang ke perasaan inda kipara kampa unat ina me silu dewa api edagena na apua ilang ka apua. Minum ini kata mai budu hamur kuwe, pariksha agalla balapalla, kemati sih benawa nang oke, kemati sih benet tang, sarada sar, kemati sih pawatna loko ya, kemati kadein netuwa binin netuwa saturin samada aning yanda puluan loko ya, eh bayi balaparottunat ehmal loko ya, me dharma taave tulah hambinot, ne acinti tampi bawati cinti tampi binasad, kawadawat hitangin nade binne. Nosetu, nopetu, dewenwa, kadenwa, bidenwa, beherenwa, wenesenwa, maha dukak diila, dahayak diila, maha asanya diil, pembata, pembati, heradale ano, maha ginne kete wetenwa. Dengan adal angka, wedi hari ati ini, ader gita ni memirahagi. Ayi virahagi itu wedi uni. Ikan virahah wate wedi pura tenat tiuna tenat. Ikan melo ke wedi pura hiti anda bu penggu tu. Dukkin di na penggu tu. Siapa ini pice unne? Tapi ni cewa unda tamu nama unda tika kali, kita unda ipaai no, itu bah. Ipaai la, itu bah tu unda natarang wayrak karu ni. Apik kocero bah dekala, oh ekumah bah, dekala balala, hoela urus tispah, mana kang hiti egen. Tidu bah kumaraya tispah, apik tispah, udiramurut tihak kita reja bah, tistu napi. Dekau ekumah kallam, ini balala hoela balan ogat. Ini apik itu sunder jiwi tu kevan tu mupun apik hema ammatamat kevan natau. Hari aswad loko ya kelai, mikam mohot katamai, kana pi deherun. Annye kat dewa orang dapat sendan tamai, mama kita annye, pulu annang obey daruwa mahaan kalla saturuwe. Ammi itte taat itte saturuwe no nang unne ekam akrami agdi no mahaan kalla saturuwe. Annu ute yahapat agkala, abe bandalanan saturuwe ni pa. Muka tu unut tiwirai, obat, unta mona karadar holta kotuwe ni weida kaud dani bingut. Mona gini walat mona dahen, ammi ek taat ek saturuwe ni lamaya magul nandu mandi ni dapat sendeme saturuwe no ni, mesiuru dana do. Oke, sama ya. Ani mara, ini tu. Ini ke wahana wasan awak. Tapi itu nape? Sudhi Ram orang ke? Apa Suni Tam orang itu? Me ammala gora kape? Subodha Ram orang ke? Apa amma daru dennek diulat dino? Main Tam orang ke amma daru tuh dennek diulat dino? Pingu dino onno. Oke, sama ini kerana dino. Oba ettema awangko sah. Muka dah araka tanikara pingu dino. Gejara inno gora api langan ini. Kohomari mu gahalari apa itu? Kontrol kerjaan puluan. Ini sebab ani barang guiti kandung ni benih kek. Mana nenda mana mana game aku katapan puluan. Wajah sunder kataan ayam pingu tu ni. Genian eka ada lagi buat ini ada patte berada kana pelan dah dino amat amai. Ini oh oh home logo kek mana sunder logo. Ini sebab geni kano ani. Arah last mama Hindu kahal mata kerja Hindu mata kena ada. Detor pura muka deli gelua. Orang home itu nanda malik rata istirahat ya apa Hindu hati. Iek tani kerja sate kata. Ekalnya, eva itu insan, perampara itu, arah teru ani je kata, oke kataan dengerin yo. Dan dewa jatuh, budu awam tu orang tu, wajar kali ada iya ni min.
එදා තේරුවානිජ කතාවේදී අර රන් තැලි අරන් ගන්නේ ගත්ත වෛරය තමයි කල්පගානක් ආව බුදු වෙනකන්. ඔය නැන්දම්මලේලිත් එහෙම එකක් තියෙන. මේ පාර මෙයාගේම දානවා ඊළඟ පාර එයා ගහනවා. ඕක තමයි වෙන්නේ. පින්වුදින අද වැඩකාරී ගිය පාර නෝනා. හරිද? නෝනා වැඩකාරී වෙනවා වැඩකාරී නෝනා වෙනවා. ඕක තමයි කතන්දරේ යන්නේ. එහෙනම් අද මේ සියලු දේ පටිච්ච සමුප්පන්නයි හේතුඵලයි. එහෙනම් මෙහෙම ලෝකෙක ඔබ සුවයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ තරම් ගොංකමක් තවත් නැහැ. මේ අනිච්ච වූ කැඩෙන විඳින විනාශ වෙන මැරෙන ලෝකේ මම කියලා මගේ කියලා ලං කරගෙන සුවෙන් එක මොහොතක් ඉන්න බෑ. බුදුහාඳුර එහෙමනම් මේ අස්සලොන් තුඩක් තරම්වත් සහනෙන් ඉන්න පුළුවන් ලෝකයක් තියෙනවා නම් බුදුහාඳුර කියන මම නිවනක් පනවන්නේ නැහැ. එහෙම දැනක්වත් නැහැ පිඟුදනේ. මේ සියලු දේම අපි සවාත්‍රාගත්ත මායාවක රැවටිලා අපි හිතන් ඉන්නවා මේක සාර වැඩක් නියම වැඩක් හොඳ වැඩක් කියලා. එහෙනම් ඔන්න ඔය යථාර්ථය දකින්න ඔන්න ඕක දැක්ක දාට නිරීක්ෂණයෙන් නිගමනය ගන්නවා අනේ මේක කොච්චර අනාතද. අන්න නිරීක්ෂණය කරනකොට පේනවා මේක කැමතිසේ නැති දුකකින් කෙලවර කරන තනිකර මරවුගුලක් කියලා. අන්න ඒක දැකපු දාට නිගමනය සාර දසාර. ඔන්න පිඟුදුනේ අනිත්‍ය දුක්ඛ අනාත්ත දැක්කනම් තමන්ගේ හිතේ වෙනසක් වෙනවා. සාරයි කියන දෘෂ්ටිය දැන් බිඳිනවා. සක්කාය දිට්ඨිය බිඳිනවා. මෙච්චර කල් හරි ප්‍රകൃති වැඩක් ලෝකේ තියෙන හොඳම වැඩේ කියලා දැක්කා. දැන් තනිකරම විකෘති වැඩේ කියලා දකිනවා. විකෘති වැඩවල තියෙන ඉච්ඡාව බිඳිලා යනවා. විචිකිච්ඡාව බිඳිනවා. මෙච්චර කල් සිල්ලුතර කරක බලාපොරොත්තුනේ ලෝකෙ හොඳින් ඉඳයි. දැන් මොට ලෝකෙ මොකෙක් වෙන්නද කියලා තේරුණා නම් සිල්ලුතයක් පරම වැසුරු කරන වැඩපිළිවෙල නැති වෙනවා. සිල්ලුත පරාමාසය නැති වෙලා පවත්තන ලෝකයේ නවත්තල අපවත් වෙන තත්ත්වෙටපත් වෙනවා. අන්න ඔය තුන සංයෝජන බිඳුණා නම් එයා සෝතාපන්නෙක් වෙනවා. අන්න එයාට පරප්‍රත්‍ය රහිත වෙනවා. නියතයෙන් සම්බෝධි පරායනයි. වැඩි කල් යන්න ඉස්සෙල්ලා අරිහත් ඵලයෙන් කෙලවර ගන්න. ඉතින් ඕක කරගන්න ඔච්චරයි ගැලවුමක් තියෙන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං. ඩිග්‍රිය සරණක් නැත, දේපල සරණක් නැත, නෝනගේ සරණක් නැත, මහත්යාගේ සරණක් නැත, ළමයිගේ සරණක් නැත. සියලු දෙනා අපි අසරණ කරනවා. පෙම්බතා සරණයි කියලා හිතුවට ඌ තරම් අපි අසරණ කරපු එකෙක් මේ ලෝකේ නැහැ. පෙම්බතිය අපිට සරණයි කියලා හිතුවට ඒකි තරම් අපි අසරණ කරපු එකෙක් මේ ලෝකේ නැහැ. එහෙනම් ඔන්න ඔය ලෝකයේ තුල සරණ බුදුන් දහම් සඟුන් කියලා තේරුම් අරගෙන මෙන්න මේ මාර්ගය තුල ගමන් කළොත් අන්‍යයාට මහා රැකවරණයක් ලැබෙනවා. අන්‍යය තුලින් කටයුතු කරගන්න කියලා සියලු දෙනාටම දයානුකම්පාවෙන් මතක් කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. ප්‍රශ්නයක් මම ඔක කලිනුත් යම්කිසි මට්ටමකට ඔකට උත්තර දීලා තියෙනවා. මේකෙන් කියන්නේ මේ බුදුදහම කියලා කියන්නේ මේ ශරීරයේ තියෙන ලෙඩ හොඳ කරන දහමක් නෙමෙයි. ඉතින් මොකද මේ බුදුදහමේ තියා මේ ලෝකේ කිසිම දහමක් නැහැ ශරීරයේ තියෙන ලෙඩ හොඳ කරගන්න. ඒකට තමයි යම්කිසි తాවකාලික පරස්තන වගේ අලව ගන්න පුළුවන් ওই වෛද්‍යවරු ඒ සම්බන්ධව දැනුගත් පිරිසක් ඉන්නවා. ඒගොල්ලොන්ගේ යම්කිසි බෙහෙතක් හේතක් කරන් తాවකාලික අස්වැසිල්ලක් ගන්න පුළුවන්. හැබැයි යම්කිසි ලෙඩ දුක් තියෙනවා ඒවට සමහරක් කට අපිට හෙම්බිරිස්සාවක් ඇතුණා කාලයක් යනකම් හොඳ වෙන්නේ නැහැ. හෙම්බිරිස්සාවක් ඇතුණා අතපය අමාරුවක් ඇතුණා කාලයක් යනකම් හොඳ. ඒවට යම්කිසි විදිහකට අපිට මේ සසර ගමනේ අපි අංග හදාගත්තු කර්ම දෝෂයක් වෙන්න පුළුවන්. අන්න ඒවට අපිට පූජාවක් කරලා අර ඇඟට බෙහෙතක් හේතක් අහගන්න දැනට ඒකපත් කරගන්න යම්කිසි ප්‍රතිකර්ම තියෙනවා. ඒ ප්‍රතිකර්ම. නමුත් ලෙඩ හොඳ කරන එකක් නෙමෙයි මේ ප්‍රතිකර්මයක් කරන්නේ අපේ මේ ශරීරයට ඇති වෙච්ච රෝගයක් මුල් කරගෙන අපිට ඒක දිගින් දිගට අපි කොච්චර බෙහෙත් බිව්වත් කොච්චර වැඩ කටයුතු කරත් ඒක අඩුවක් නැත්නම් අපිට යම් සිද්ධියකට අපි බලනවා මෙන්න මේ විදිහට පිනක් දහමක් කරලා හරි අපේ සසරේ මොකක් හරි ගණදුනවා
සසර මවකර හේතුවක් තියෙනවා නම් හේතුව යම් කිසි සමතුලිත කරගෙන යම් කිසි මේකට තාවකාල පරස්තරය කලව ගන්න. ඒකින්ද ඒකයි මේකයි පටලව ගන්න සුදුසු නැහැ. අනිත් එක තමයි දැන් අපිට පේනවා දැන් අපේ බෞද්ධ ගත්තාට පස්සේ බෞද්ධයයි දැන් අබෞද්ධයයි අපි අපි මොකද දැන් අපිට asal සමීපම ඉන්නවා මුස්ලිම් ජාතිකයෝ ඉන්නවා. අප බලනකොට අපිට වැඩිය සාමාන්‍යයෙන් බොහෝ සෙයින් මේ මේ වටපිට අවේගලෝන්ගේ අපි තමු ලෞකික ජීවිත තියෙනවානේ. ඒ ලෞකික ජීවිතවල සැපතපත් බොහෝ සෙයින් විඳින ඒ ජාතිකයෝ ඉන්නවා. හැබැයි අපේ මිනිස්සු කොච්චර පින් දහම් කළත් කොච්චර වැඩ කටයුතු කරත් සාමාන්‍ය මේ මට්ටමට එන්න බැරි ක්‍රමවේදයක් හැදිලා තියෙනවා. මොකද මේ මේ වගේ රටවල් ගොඩාක් දුරට හැදිලා තියෙන්නේ මේ මිනිස්සුන්ට ගැලවෙන්න මිසක් ඇලවෙන්න නෙමෙයි. ඒක ප්‍රධානව දකින්න ඕනේ මේ ජම්බුද්දීපේ මේ ලෝකයේ මේ මර්මස්ථානය. ඒ කියන්නේ මාර්ය ඉක්මවා යන්න පුළුවන් මේක ඇවිල්ලා බුද්ධ භූමිය කියලා කියන්නේ මේ ලංකාවද හෙළ දීපය. හෙළයන් හෙළයෝ කියලා කියන්නේ මහ හෙළය බුදුහාමුදුරුවෝ. එන හෙළ දීපේ තියෙන පිංගුතුනේ ලෝකෙට ඇලෙන්නේ නෙමෙයි. ලෝකෙන් මිදෙන්න. එහෙනම් ලෝකෙන් මිදෙන්න ලෝකෝත්තර අර්ථය අරගෙන යන පිරිසට අභිවෘද්ධියක් මිස පිරිහීමක් වෙන්නේ නැහැ. එහෙනම් මොකද අපි මොන දේවල් තිබුණත් අපි නිතරම අපි මේ දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේ මානසික නිදහස. මානසික සැප. ඉතින් මානසික සැප බලාපොරොත්තු අපි දැන් අද අපේ රටේ බැලුවත් ලෝකෙ බැලුවත් බොහෝ සෙයින් දන කුවේරයෝ ඉන්නවා. මහා දහනපතියගෙන් අහලා බලන්නකො තෘප්තිමත්ද කියලා. හිත සහනෙන් දින්නේ කියලා නෑ. එයාට මහා බයක්, මහා අසහනයක්, මහා ගිනි ගොඩක් එයාගේ මානසිකත්වය තුළ හැදිලා තියෙනවා. ඉතින් අන්න ඒක හින්දා ඒ මානසිකත්වය තුළ හැදිලා තියෙන හින්දා අන්න ඒ මානසිකත්වය එයාට අයින් කරගන්න ක්‍රමවේදයක් නෑ. ඉතින් යා මොකද මේ ලෝකේ මුලාසහගතව මේ ටික වටනවා කියලා මේ ටික සාරාය කියලා මේ ටික වර්ණා කර කර ඒ තුල ඉන්න කෙනෙක් නිසා එයාට එකේ මිදෙන්න මේ තියෙන අමානුෂික අදහසක් එන්නේ නැහැ. නමුත් මේ අපේ රටවල් වගේ බුද්ධහමත්තගේ රටවල් වගේ මේක මේ తాවකාලික පරස්තරයක් දාන්න 60-70 ජීවත් වෙලා මැරලා යන මේ ක්‍රම වේදයක් මේ දෙන්නේ නැහැ. මේක දෙන්නේ මේ සදාතනිකම මේ සසර මහා දුකෙන් මේ සසර මහා ගින්නෙන් අයින් වෙන ක්‍රම වේදයක් තමයි බුද්ධහාමී අපිට පෙන්ලා දෙන්නේ. අන්න ඒකින්ද හැබැයි අපි කරන පින්කම් වලත් යම් යම් අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු නිසා සමහරක් වෙලාවට අපිට අර මහා ආනිසංසයක් ලැබෙන්න තියෙන හේතු නැති වෙලා යන්න පුළුවන්. ඒකට ප්‍රධානම එකක් දෙකක් මතක් කරන්න මොකද මේ වෙලාවේ හොඳින්ද ඒකට හොඳින්ද සුසුසුින්ද මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්. දැන් අපි මම එක උදාහරණයක් අරගන්න අපි සාමාන්‍යයෙන් අපි බොහෝ පිරිසක් දන් දෙන්න කැමති. දානමාන දෙන්න කැමති. ඉතින් මේ දානමාන දෙන්න කැමති බොහෝ පිරිසක් අපි ඇවිල්ලා දානයක් සකසලා පූජාවක් හදලා අපි පූජාව සංඝසතු කරලා පූජා කරන පින්කමක් කියලා හිතන්නකෝ. අපි ඒක දැන් දාන සකසනකොට අපි විවිධාකාරයෙන් අපි සාංගික දානයකට සකසනවා කියලා දැම්මුත් මේ හාමුදුරුන්ට මේ සාංගික කරලා දෙන්න මේ සාංගික දාන තමයි මේ හදන්නේ කියලා අදහස ගත්තොත් අර වියන තැනින් ඉඳන් ඔක්කොම සාංගික වෙලා වියරයි. මොකද අදහස තුන සාංගික දානයක් දෙන්න. ඒ සාංගික දානයක් දෙන්න කියනකොට අපි වියන අපිටම දැන් කවුරු හරි අපි දානයක් දෙනකොට අපිට විවිධාකාර මිනිස්සු ගෙනල්ලා මොන මොන හරි පොඩ පොඩ හරි ගෙහල් දුන්නා කියමුකෝ. අපි ඒව ගේ මුල්ලක තියලා අර හේතිල මෙහෙ තියලා අරකට එකතු කරෝතින් මොකද වෙන්නේ ඒ ඔක්කොම සාංගික වෙලා වියරයි. ඒතකොට අදහස තියලා තින්නේ මේ සාංගික දාන දෙන්න වියනෝ කියලා. අන්න එතකොට ඒ වියපු බත් ඇටේ පවා හාමුදුරන්ට පූජා කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි ඒකට මූලික අදහස ඉදන් අපි ගන්න අපි මිනිස්සු දන්නේ නැති කමට කරගන්න දේවල්. නමුත් අපි මේ පින්කමක් කරන්න අපි දානයක් දෙන්න. කාට දාන දානයක් දෙන්න මේ වියන්නේ. අන්න දානයක් දෙන්න වියලා ඊට පස්සේ ඒකෙන් අග්‍රකට සයින් කරනවා බුද්ධ ප්‍රග මහා සංඝරත්නයට. අපි වෙනම ওই මේසෙකට ගේනවා බුද්ධ ප්‍රග මහා සංඝරත්නයට අපි අයින් කරනවා. ඒක අයින් කරොත් අයින් කරාම තමයි. ආ ඒකේ බලාපොරොත්තුවක් නෑ අපේ. හැබැයි අරක අයින් කළා ඊට පස්සේ ඊතර කොටස අපිට දානෙන් පස්සේ ඕන කෙනෙක්ට භුක්ති දෙන්න පුළුවන්. නමුත් අර සාංගික වශයෙන් අපි හිතන් පිරිකරයක් අපි කියන පිරිකර අපි දැන් පිරිකර ගෙනාව 12. හාම් 12 තුනක් වඩාම් බන්න. අපි 12 තමට දානෙන් කළ කොම මේසුර තියලා හාමුදුරුවෝ වඩාම්බලා අපි බුද්ධ පූජාවක් තියලා ඒ අත්පස තියෙන දාන වස්තුව මහා සංඝරත්නයට කැපකල්ල පූජා කරනවා. පූජ කරා කියලා කියන පින්වතුනි පූජ කරාම තමයි. ඒක දුන්නා මට මේ අත්තරින් පුළුවන් කොටස මේ මම මේ අයින් කළා දීන්නේ. මට මේ සාංගික වශයෙන් මම දෙන්න කොටස මේ අයින් කළා දීන්නේ. අන්න ඒක සාංගික වශයෙන් දීලා සමහරක් වෙලාවට ආඳුර බෙද බෙන්න ගන්න පොඩි එකා ඇවිල්ලා දැන් මිදි බෙදෙනවා ආඳුරන්ට මිදි අපි මිදි සාංගික කළා. මිදි ආඳුරට බෙදෙනවා ආඳුර බෙදලා දැන් ඉවරලා අතන තියලා දෙනකොට පොඩි එකා ඇවිල්ලා අඳනකොට ඌගේ කටෙක් ගහන අර මිදි ගෙඩියක්. එතකොට දැන් මේ මොකද්ද කවලා තියෙන්නේ? මොකද්ද මේ කවලා තියෙන්නේ? කවලා තියෙන්නේ මේ කෙනෙකුට දුන්න. දැන් මටයිදි නෑ මේක. මම විසින් හෝ යමස් අකසලා දුන්න නම් ඒක දුන්න විතර දැන් අපිට දහම අපිට දහම බුදුහාමුදුරු පෙන්නලා අපි දැන් පාත්‍රය දෙමුකු අපි පාත්‍රේ කවුරු අරගෙන යනවා කවුරු ඇවිල්ලා අරගෙන යනවා දැන් මම ආයෙ වඩනකොට පාත්‍රේ පාත්‍ර නැති පාර මම වෙන පාත්‍රයක් කරලා පාවිච්චි කරනවා හැබැයි මම කොහෙර යනකොට දකින්නවා දාන කරලා ඊට පස්සේ මගේ පාත්‍රය ඒ ගෙදර තියලා තියෙනවා ආ මගේ පාත්‍රේ මේ කියලා ඒ පාත්‍රේ මට අරගෙන අයිතියක් නැහැ මොකද ඒක මගේ ඒක මටයි දෙයක් නෙමෙයි දැන් එයා හොරෙන් හරි එක ගත්තා දැන් එයාගේ වස්තුවක් ඒක එයා කැමැත්තෙන් දුන්නොත් මිසක් ඒක දැන් මට අයිතියක් නැහැ ගන්න මොකද මම ඒක ගත්තොත් මම හොරකමට වැටෙනවා ඒ අන්න ඒ ඒ ඊම හාමුදුරුන්ටත් එහෙම පනවල තියෙනවා නะ අර සාංගික වශයෙන් අපි වෙන් කරලා යම පූජා කරා නම් ඒක පූජා කළ විතරයි ඒක දීලා විතරයි දැන් ඒක හාමුදුරු වැළඳුවාද නැද්ද කියන ප්‍රශ්නයක් නැහැ දැන් අපි දානකට වින ඔක්කොම හාමුදුරුන්ට වල දන්න බෑනේ
samara kam durungge as den api godak den dana walata giya rapata vayanya 15 20 thiyeno iti vayanya batu vibhajana 15 kisa da gathara kohoda dana wala danne api handure samara lada 22 vayanjana dana o 22 vayanjana wada samara dana labata vayanya 108 thiyena wada api gihilla thiyeno iti den kohomada okkoma tik ganne habai namuth ara aamdurun sangikarana sing sangasatu pujana wiyarai ඊට පස්සේ ඒගොල්ල බෙදා යනකොට ඒ හාමුදුරන්ට ගන්න සුදුසු ආහාරත් වෙන නොසුදුසු ආහාරත් තියෙනවා. සමහරක් හාමුදුරන්ට සීත මේ කෑම කන්න හොඳ නැහැ. සමහරක් හාමුදුරන්ට උෂ්ණ කෑම කන්න හොඳ නැහැ. ඒකින්ද ඒ හාමුදුරන්ට අර තෝර බේරගෙන ප්‍රණීතව කියලා කියන්නේ ඒකයි. ඒ ස්වාමින් වහන්සේලා ප්‍රණීතව දන් දෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ හාමුදුරන්ට සුදුසු පරිදි. ඒ කියන්නේ ඒ හාමුදුරන්ගේ යම් කිසි ශරීර මට්ටමට අනුකූලව ඒ හාමුදුරන්ට ඒ දානමාන වළඳින්න පුළුවන් විතර සකස් කිරීම. ඉතින් ඒකට සමහරක් කට්ටිය සීතල කෑම කනවා සමහරක් උෂ්ණ කෑම කනවා. ඉතින් එතකොට ඒ දෙක මාරුට ගන්න තමයි වැඩිපුර අපි ලේසියට අර තියෙන ගරුත්වයට සහ අර ප්‍රණීතව අපි සකසන්නේ. එතකොට ඒ හාමුදුරුවෝ ගත්තේ නැහැ කියලා අපි අප්‍රසාදයටපත් වෙන්නවා. නැත්තම් වෙන වෙනම තියන්නත් ඕනේ. අර සාංගිකව සංගත කළ පූජ කරාට පස්සේ ඒක ආයිති හාමුදුරුන්ට ඒක පිළිගන්නම් පවා හාමුදුරුවෝ කියන්න ඕන. දැන් සංගත කළ පූජ කරාට පස්සේ ඒක හාමුදුරුවන්ගේ අනුදරමත් තියෙන්න ඕන. හාමුදුරුවෝ කියනවා නැත්නම් අපි දාන මේ කැප කළා වාක්‍ය කියලා පූජ කරාට පස්සේ කියනවා. එහෙනම් දැන් දාන පිළිගන්න ගන්න කියනවා. ඒ කියන්නේ දැන් අර හාමුදුරුන්ට දැන් ආයිති දැන් පූජා කරාට පස්සේ ආදුරුට එකයි ඉතින් හාමුදුරුගෙන් දායකයාගෙන් දඬු කප්පයෙන් ඕක පිළිගන්නව ගන්න. ඉතින් අන්න එතකොට හාමුදුරුන්ට පිළිගන්නවා. පිළිගන්නල හැබැයි අර තියෙන එක මම අර ඉස්සර කිව්වා වගේ පොඩි කාට හරි ඒකෙන් හරි අරකින් අරගෙන කටේ ඔබන්න ගියෝතින් එතකොට වෙන්නේ මොකද්ද? සංඝයා උදෙසා ආයිති දෙයක් අනිසිරස පරිහරණය කිරීමේ විපාකයක්ද අර පිනස් සමගම එකතු වෙනවා. අන්න ඔය තමයි ගොඩාක් තියෙන බාධක අපිට. එතකොට අපි දාන පූජකල විරාමත කෑම වෙලක් ඉතුරු වෙනවානේ. අන්න එතකොට ගෙදර කෙනෙක් ඇවිල්ලා ස්වාමින් වහන්සේගෙන් අහන්න ඕන ස්වාමින් වහන්සේ සාංගික පූජ කරපු දානේ ඉතුරු කොටසක් තියෙනවා මොකද කරන්නේ කියලා. අන්න ඊට පස්සේ ඒ හාමුදුරුන්ට කැමති පරිදි ඒ හාමුදුරු කිව්වදී ওই ටික ඔක්කොම පැකට් කරලා පන්සලට එවන්න කියලා අන්න අර බත් දෙකක් නැතු ඔක්කොම පන්සලට එවන්න ඕන. ඒ හාමුදුරු කිව්වදී මේ දානෙට උදව් කරපු කට්ටියට මේක පරිභෝජනය කරන්න ඉදහස් කරනවා කියලා අන්න එතකොට නැවත අයිතියක් යනවා අර දානට උදව් උපකාර කරපු කට්ටියට අරක පරිභෝජනය කරන්නේ. ඉතින් ඒව තේරුම් ගන්න ඕන. මම හිතන්නේ අපේ හාමුදුරනේ දැන් විමසීමකින් තොරව අපිට අත්දැකීම් දෙන විමසීමකින් තොරව දාණයෙන් පස්සේ ඔබ වහන්සේලා වෙන් කරනවා ඉදිරි කොටසක් තියනවා නම් ඔබ පිරිස ගන්න කියලා. එහෙම විමසීමකින් තොරව ඒ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා එහෙම කිව්වට එහෙම යම් ආකාරයකින් කියන්නේ නැත්නම් අපි අනිවාර්යෙන් ඒ වෙනුවෙන් අවසරයක් ගන්නට ඕනේ. අනිවාර්යෙන් ගන්න ඕනේ. නැත්නම් දැන් ඔබේ ගෙදරට අපි ඔබට කවුරුහරි දුන්න දෙයක් තියෙනවා කිමු ඔබ ගෙදර තියෙන උඩ අල්මාරියක තියෙන කොට අපි කබඩ් එකට දාලා තියෙන කොට ආයි ඒ ගෙදරක මේ කැවිලෙන් හොරෙන් අරන් ගියොත් ඌ හොරකමට වැටෙනවා. ඌ දුන්න කියලා හරියන්නේ නැහැ. හැබැයි ඔබේ අනුදැනුමක් ඇතුව ඔබ කියන විදිහට ඒක අරගෙන ගියොතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අන්න ඒ වගේ යම් කිසි දා අපි දන්නේ නැතුව පින් කරගන්න ගිහිල්ලා ඒ පිනත් එක විපාක රැස් කරගන්නවා. ඒතර හාඳුරු කූතින් මේ උදව් වෙච්ච කට්ටිය දෙද්ද කියලා. ඉතින් උදව් වෙච්ච කට්ටියත් එක්ක බෙදා යන දාන කන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි ඒක මේ සාසනය කිරේ ප්‍රසාද මාත්‍රයක් නැති කෙනෙකුට ඒක පරිභෝජන කරන්නත් එපා කියලා බුදුහාඳුරු දේශනා කළා තිනු. ඒක අපි මිට ඉස්සලව කතාවල අර හකුරු කතාව එහෙම එව නැවතත් කියන්නේ බෑ. වෙලාවක් කාලා වෙලා යන හින්දා ඒ කතාව එහෙම අර ඔක්කොම භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවට දීලා අර කෑම ටිකක් හම්බේ කියලා පන්සලට ආවොතින් ඒ ආපු කෙනාටත් දීලා හැබැයි සාසන ක්‍රීඩ ප්‍රසාදයක් නැති කෙනාට ඕක දෙන්න එපා කියන එක විසිකලා දාන්න කියනවා. එහෙම බුදුහාඳුරු කියලා දිනනවා. ඉතින් එතකොට අපි හොඳට සැලකිලිමත් විය යුතුයි. අපි මුලින්ම තීරණය කළ යන්න ඕන අපිට උපස්ථාන කරන්න පුළුවන් අපිට දෙන්න පුළුවන් ගාන කොච්චරද. අන්නේ ගාන අපි අයින් කළ සමහර කටේ පිරිකර අරගෙන එනවා. පිරිකර සාංගික පූජ කරනවා. පූජ කළා අපි හිතමුකෝ එයා පිරිකර 13ක් අරන් ඇවිල්ලා. හාමුදුරු 12 හිටියේ. ඉතින් 12 අරක මේ තුෘතියද හාමුදුරුන්ට කැප කරනවා. කැප කරලා පූජ කරනවා. පූජ කළා ආ 12 නිටිකට 13 වෙනික පිටිපකට් එක දාගෙන යනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? එතකොටත් වැටෙන්නේ මොකද්ද? සාංගිකව හාමුදුරුන්ට පිළි පූජ කරපු දෙයක් සාසනට පූජ කරපු දෙයක් අනිසලෙස පරිහරණය. ඔබ පූජ කරනා කියලා වැඩි හරියන්නේ නැහැ. එතකොට ඔබ පූජ කළා විතරයි. පූජ කරලා දීලා විතරයි. දීලා විතරේ මානසික මට්ටමෙන් අයින් කළා දාන්න ඕන. අයින් කළා දාලා පූජ කරා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක එතන ඉන්න හාමුදුරුන්ට පිළිගන්නවා. එතනින් තමන් නිදහස් වෙලා ගියා. හැබැයි හාමුදුරු කෙනෙක් කිව්වොදී ওই ටික තමන්ගේ පරිහරණයට ගන්න කියලා. අන්න එතකොට තමන් නිදහස් කළ දෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේ ඒවත් තියෙනවා. නැත්තම් තම සමහරක් ප්‍රශ්න තියෙනවා. දැන් අපි හිතමුකෝ හාමුදුරු කෙනෙක්ට අපි පූජ කරා කියලා යම් දෙයක් ඒ පූජ කරාට පස්සේ අපේ ගොඩාක් කටින් අපි දැන් මෙතන තියලා තියෙනකොට අපි කියනවා දැන් ඔක හාමුදුරු පූජා අතන් තියන්න කියලා කිව්වට පස්සේ දැන් ওই මතය අරගෙන අපිට පුළුවන් දැන් පළතුරු වට්ටිය පූජ කරත් ඒ පළතුරු වට්ටිය තියෙන පළතුරු ගෙඩිය අපි එක හාමුදුරු කෙනෙක්ට දීලා මෙයා කරලා අපි අනුභව කරමු මොකද වෙන්නේ. එතකොට මේ පළතුරු වට්ටිය පූජ කරලා තියෙන්නේ මේ කෙනෙකුට නෙමෙයි හාමුදුරුවන් වහන්සේලාට. එතකොට මේ හාමුදුරුවන් වහන්සේලා කියන්නේ පන්සලේවත් එතන ඉන්න එක හාමුදුරු කෙනෙක් නෙමෙයි. ඒ හාමුදුරු කෙනෙක් ඉන්න ඔක්කොම ටික ඒක ගන්න කට්ටිය අරගෙන ඒ වැඩිපුර කොටසක් තිබුණොත් අන්න එයා හාමුදුරුවෝ කිව්වොත් ඔබ මේක අරන් පරිභෝජනය කරන්න කියලා කට්ටියත් එක බෙදා ගන්න කියලා එහෙම ගන්න පුළුවන්. නමුත් අරම කරන එකෙත් විපාකයක් තියෙනවා. එතකොටත් විපාක හැදෙනවා. එතකොට මේ 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 සියල්ලම අපිට මහා කල්යාණ මිත්‍ර ගුණයෙන් යුක්තව
මේ කාලමී අර්ථේ වටහා දීපු අර වහරක අබේරතර අලංකාර අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ විග්‍රහ කර මට විග්‍රහයක් අහමුණා ඇඟේ මයිල් කෙලින් වෙනවා ඒක මේ මේ අහනකොට මම දෙතුන් පාරක්ම ඇහුවා මේක එතකොට වෙනකොට අපේ මේ සමාජය තුලත් අපේ දහම දැනගත්තු පිරිස අතරත් මේවා විවිධාකාර ඒ මට්ටම් වලට සිද්ධ වෙනවා ඉතින් ඒක හින්දා සමහර පිරිසට අපි දැන් සමාජය දකින්නවා බොහෝ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙනකොට මට හිතෙනවා ඉතින් මේක මේ හේතුවක් හින්දාද දන්නෙත් නෑ කියලා ඉතින් ඒකින්ද අපි හැමෝම පරිස්සම් වෙන්න ඕන පරිස්සම් වෙලා අපි අනිසලිස දැන් මේ හාමුදුරන් වහන්සේ මහා සංඝරත්නයේ කොටස මට පෞද්ගලික අයිතියක් නෑ ඒක මේ ඉන්න හාමුදුරු පෞද්ගලිකයෙකු නෙමෙයි ඇද මේ හාමුදුරු මේ පරිභෝජනය කරලා නිසි විදිහට ඒක යන ක්‍රමයට දුන්නොත් මිස නැත්නම් අරම ඒක අතපෙවීම පවා ඒ නැත්නම් පරිභෝජනය කිරීම පවා Tamanta යහපතක් වෙන ඒකින්ද අර දැන මොකද්ද මේ මේ දහම කියන එකත් මේ ශාසනය කියන එකත් හරි පැත්තෙන් අල්ලගත්තොත් මහා යහපතක් වෙන වගේම වැරදි පැත්තෙන් අල්ලගත්තොත් මහා විනාශයකටත් තමන් ඇදගෙන යන්න පුළුවන් ඒකද තමන් කරන පින් අපි නිතරම මතක් කරන එකයි ඥාන සම්පූර්ණ විය යුතුයි තමන් දානයක් දුන්නා පින්කමක් කළත් ඥාන සම්පූර්ණ විය යුතුයි තමන් මොකද කරන්නේ කරන දේ පිළිබඳ අදහස් අරගෙන කටයුතු කිරීම තුළ ඔබට මේ මහා ආනිසංසයක් ලෞකිකවල් ලබා ගන්න පුළුවන් මහා වටිනා කියන කේන්ද්‍රස්ථානය තමයි මේ ශාසනය කියලා කියන්නේ ඒ ශාසනය නිසි ප්‍රයෝජන ගන්න කියලා හැමෝටම මතක් කර සිටිනවා. දන්නේ නැද්ද දෙයක් තියෙනවා නම් බය වෙන්නේ නැතුව ලැජ්ජ වෙන්නේ නැතුව හාමුදුරුවන් අහන මේක කොහොමද කරන්නේ? මේක කොහොමද වෙන්නේ කියලා. එහෙම අහන්න නැතුව ලැජ්ජාවට මම දන්නවා කියන මම ලොක්ක කියන මානසිකත්වයෙන් ඉන්න කට්ටියට මෙලවත් පිරිහීම හැදෙනවා. පරලවත් පිරිහීමද අපි දැන් අපේ වශයෙන් අපි දන්නේ නැද්ද දෙයක් තියෙනවා නම් ගිහියකින් වේවා පැවිදි උත්තමයකින් වේවා කායෙන් හරි අහන මෙන්න මේකට මේකට කටයුතු කරන්න කොහොමද මට හරියට තේරෙන්නේ නැහැ. අදහස ගන්න බැරි නා. නැත්තම් අදහස ගන්න පුළුවන් කෙනාට දහම් මාත්‍රා කර තේරෙන කෙනාට ඒ අදහස ගලප ගන්න පුළුවන් මානසිකත්වයක් තියෙන නිසා ඒ උන්වහන්සේට ඒ උත්තරයට පුළුවන් මානසිකත්වයට ඒක දාලා බලලා කොහොමද මේක කරන්න ඕනේ කියලා අදහස ගන්න. ඉතින් ඒ අදහස ගන්න මානසිකත්වය හැමදෙණට ඇති කරගන්න ඇති කරගෙන ඥානසප්පූර්තව තමන් කරන වැඩේ කරන්න කරන වැඩේ කරලා විපාක නැති අහිතකර විපාක ඇති නොවන විදිහට පින්කමක් කරගන්න මානසික මට්ටම අවබෝධයටපත් වෙන්න කියලා හැමදෙණට ආශිර්වාද කරනවා. හැමදෙණාටම වහ වහ අප්‍රමාදීව නිවන් මාර්ගයේ පූර්ණ කරගන්නට හේතු වාසනාවක් සැකසෙන්න කියලා නවතත් ආශිර්වාද කරන හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි. මේ දහම උපමා කරලා තියෙන්නේ සර්පයෙකුට. වැරදි තැනින් අල්ලගත්තොත් ඒ දහමම ඔබේ පිරිහීමට හේතු වාසනාවක් වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා හරි තැනින් දහම අල්ලගන්න ඔබට ඉඩහසර වෙන් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් ඔබට ආරාධනා කරමින් 2022 වර්ෂයේ උඳුවප් පොහෝ දින අරුණෝදය සඳහම් සෙවන ඒ දහම් සාකච්ඡාවේ 6 වන අදිරේ සමාප්තියේ මෙන් සැනිටුවන් කරනවා මේ උතුම් අවස්ථාව වෙනුවෙන් වැඩම අව달 විහාරාධිපති පූජ්‍යපාද හංගල්ලේ මේදංගර ස්වාමින්ද්‍රයන් වහන්සේටත් විහාරාධිකාරී මාලේවන සුදිර ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අපගේ නමස්කාර පූර්වක ස්තුතිය සාදු නදින් පුද කර සිටිමු සාදු 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 ජනනන්දර ටීවී YouTube නාලිකාව ඔස්සේ අප සමග නත්වල් බැඳගත්තු ඔබටත් උතුම් තිසරණ සරණ ප්‍රාර්ථනා කරමින් ජනනන්දන ටීවී මේ YouTube නාලිකාව ඔස්සේ අරණෝදය සඳහම් සෙවන සත්වන අධිරෙන් ඔබ හමුවනට බලාපොරොත්තු වෙන් අපි ඔබගෙන් සමු ගන්නවා ඔබ සැමට තෙරුවන් සරණයි සාදු සාදු සාදු